හරි, අද ළමයි ප්‍රධාන වශයෙන් අපේ ඉලක්කය වෙන්නේ අපේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ පළවෙනි පහර විභාගය. හරි, පළවෙනි පාර විභාගය සඳහා ඉදිරියේ මේ සතිය තුළ ළමයි පළවෙනි පාර විභාගය පැවැත්වෙනවා පාසල්වල. එතකොට ළමයි මේ පාර විභාගයේ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය, හරි, පාර විභාගයේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය ඉලක්කගත කරගෙන අද මේ සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හරි, මේ සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ පළමු වාර විභාගයේ ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර කරගෙන. රයිට්, පැහැදිලිද? රයිට්. දරුවෝ, මම ගැන මම කලින් ඩිස්ක්‍රයිබ් කරා, මම කලින් සෙමිනාර් එකක් දාලා අපේ ප්ලෑන් එක මොකක්ද, අපේ වැඩ පිළිවෙල මොකක්ද, මම කවුද, අපි අවුරුදු තුනක අත්දැකීම් තියෙනවා, අපේ ළමයි කොහොමද සම්බන්ධුනේ, සියල්ල සියලුම විස්තර මම කලින් සම්බන්ධයක් කියලා විස්තර කරා. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරන්න යන්නේ නැහැ මම. එතකොට අපි දැන් ළමයි කෙලින්ම යනවා පන්තියට. අපේ ප්‍රධානම ඉලක්කයද සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ ඔයාලගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ෆෝකස් එක ලැබෙන විදිහට අද මේ සම්බන්ධය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරනවා. හරිද? හරි, තමයි අද අපි සාකච්ඡා කරන විශේෂ පළමු වාර ප්‍රශ්න පත්‍ර 11 ශ්‍රේණිය. තොල මේ ප්‍රශ්න පත්‍ර අතිශය වැදගත් ප්‍රශ්න පත්‍රයක් අපි ළමයි සාකච්ඡා කරගෙන යමු. හරිද? අපි සාකච්ඡා කරගෙන යමු. ඔයාලා පේපර් එක ස්ක්‍රීන් එකේ පේනවා. හරි, බලන්න. ගයානි පුරුද්දක් වශයෙන් දිනපතා භාවනා කරයි. එසේම ඇය නිතරම අනුන්ගේ කරදරවලදී පිළිහිණවන අතරම අනුන්ගේ සතුටේදී සතුටු වීමට තරම් නිහතමානී ගතියක් ඇති. මෙවැනි ගුණාංග තුළින් ගයානි තුළ වර්ධනය වී ඇතැයි පෙනෙන්නේ. කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සමාජීය සෞඛ්‍ය, ආධ්‍යාත්මික සෞඛ්‍ය. හරි, අහගන්න. හරි, දැන් ළමයි ඔයාලා දැනගන්න ප්‍රධානම පොයින්ට් එකක් තමයි, ඔයාලා දැනගන්න ප්‍රධානම පොයින්ට් එකක් තමයි සෞඛ්‍ය විෂය හදාරද්දී මොකක්ද පූර්ණ සෞඛ්‍ය. හරි, වන්ද පූර්ණ සෞඛ්‍ය ළමයි අනිවාර්යෙන් හොඳ ලොකු අවබෝධයක් ගන්න තියෙන්න ඕන. ඇයි? මගේ මම එහෙම කියන්නේ. ඔයාලගේ එක්සෑම් එකේ ළමයි නිරන්තරයෙන් ප්‍රශ්න අහන තැනක් තමයි මේ. නිරන්තරයෙන් ප්‍රශ්න අහන තැනක් තමයි මේ. හරි? එතකොට මේ කියන පූර්ණ සෞඛ්‍ය. ඊට පස්සේ ඔයාලා දන්නවා අපි කියනවා හෙල්ත් ප්‍රොමෝෂන්, සෞඛ්‍ය ප්‍රවර්ධනය. හරි? සෞඛ්‍ය ප්‍රවර්ධනය, පූර්ණ සෞඛ්‍ය, මේ කියන තැන් දෙකේ ප්‍රධාන වශයෙන් ඔයාලගේ එක්සෑම් එකේ ප්‍රශ්න අහනවා. සාමාන්‍ය පෙළ විභාගය ඔයාලට ටෙස්ට් වල ප්‍රධාන වශයෙන් අහන දේ. තේරුණා? ප්‍රධාන වශයෙන් අහන දේ. එතකොට මේ කියන පූර්ණ සෞඛ්‍ය ගැන අවබෝධයක් තියෙන සෞඛ්‍ය ප්‍රවර්ධනය, හෙල්ත් ප්‍රොමෝෂන්, මේ දෙක ගැන ළමයි ලොකු අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. තේරුණා මං කියන්නේ? ලොකු අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. හරි. එතකොට දැන් අපිට මෙතනදී ළමයි අදාළ වෙන්නේ මොකක්ද? පූර්ණ සෞඛ්‍ය. හෙල්ත් ප්‍රොමෝෂන් නේ මෙතන අපිට අදාළ වෙන්නේ පූර්ණ සෞඛ්‍ය. මොකද ළමයි පූර්ණ සෞඛ්‍ය කියන්නේ? මොකද පූර්ණ සෞඛ්‍ය කියන්නේ? මොකද පූර්ණ සෞඛ්‍ය කියන්නේ? ළමයි පූර්ණ සෞඛ්‍ය කියන්නේ අර ගන්න ප්‍රධාන වශයෙන් ශේෂ්ඨ හතර. මොකද ශේෂ්ඨ හතර? කායික, මානසික, ඊට පස්සේ සමාජීය සහ ආධ්‍යාත්මික. කායික, මානසික, සමාජීය සහ මොනවද? ආධ්‍යාත්මික. හරි, මෙන්න මේ කියන ශේෂ්ත්‍ර හතර යහපත්ව පවත්වා ගත හොත්තේ අපිට ඇති කර ගන්න පුළුවන් පූර්ණ සෞඛ්‍ය. හරි, දැන් ගොඩක් ළමයි ගොඩක් අය රචනය කරනවා පුතේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ පූර්ණ සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම කියලා කියනවා. හරි, හැබැයි නිවැරදිම අදහස වෙන්න ඕන ළමයි පූර්ණ සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම පමණක් නොව කායික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික කියන ශේෂ්ඨ හතරේ යහපැවැත්ම පවත්වා ගන්නවා පුතේ. අන්න එතනදී අපි කියනවා, අන්න එතනදී අපි කියනවා අන්න පූර්ණ සෞඛ්‍යයෙන් හැවි පුද්ගලයෙක් කියලා. අන්න පූර්ණ සෞඛ්‍යයෙන් හැවි පුද්ගලයෙක් කියලා අපි කියනවා. තේරුණාද? එහෙනම් කිසිම වෙලාවක පුතේ පූර්ණ සෞඛ්‍ය කියන්නේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමම පමණක් නෙවෙයි. එහෙනම්
කායික මානසික සමාජීය ආධ්‍යාත්මික කියන ශේෂ්ඨ හතරේ යහපැවැත්ම තිබුණොත් තමයි බුදු අපි කියන්නේ යම් සිද්දලෙක පූර්ණ සෞඛ්‍යයෙන් හැපි බුද්ධලෙක් ප්‍රශ්නේ මම බලන පළවෙනි ප්‍රශ්නේ ගායනි පුරුද්දක් වශයෙන් දිනපතා භාවනා කරයි එසේම ඇය නිතරම අනුන්ගේ කරදරවලදී පිහිටවන අතරම අනුන්ගේ සතුටේදී සතුටු වීමට තරම් නිහතමානී ගතියක් තියෙයි මෙවැනි ගුණාංග තුලින් ගායනි තුළ වර්ධනයලා තියෙන බල පුරුද්දක් කියලා අපිට කියනවා දිනපතා භාවනා කරනවා එළම අපි දන්නවා ඒ භාවනාව අයිති වෙන මොන ශේෂ්ත්‍රයටද භාවනාව කියද්දී භාවනා කරන්න පුළුවන් අපිට ආධ්‍යාත්මික ශේෂ්ත්‍ර මොකද අපි ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයට භාවනාව ගන්න ආධ්‍යාත්මික දේවල් තමන්ගේ ආධ්‍යාත්මික පැවැත්ම සාක්ෂාත් කරගද්දී අපිට පුතේ ආගම කියන වට ආගමක් තියෙනවා අපේ මොන ආගමක් තියෙන තමන් අදහන ආගමක් තියෙනවා අපිට කැමති ආගමක් අදහන්න පුළුවන් බෞද්ධ වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා හරි තේරෙනවද මොන ආගම ඇදලුවත් මේ ආගම් හරහා අපිට පුළුවන් ආගමානුකූලව ජීවත් වීම හරහා අපිට පුළුවන් ආධ්‍යාත්මික ශේෂ්ත්‍රය ඉම්ප්‍රූව් කරගන්න ආධ්‍යාත්මික ශේෂ්ත්‍රය වර්ධනය කරගන්න පැහැදිලිද මං කියන්නේ අන්න එතකොට තමයි අන්න එතකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි එහෙනම් ආගමානුකූලව දයාවෙන් මුද කරලා තියෙන්නේ දිනපතා භාවනාවක දිනපතා භාවනා කරා කියන ළමයි එයාගේ මොන ශේෂ්ත්‍රද ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ එයාගේ මොන ශේෂ්ත්‍රද වර්ධනය වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍ර පැහැදිලිද මං කියන්නේ එයාගේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍ර වර්ධනය හරි බලයි ඊට පස්සේ අපිට කියනවා ඇය නිතරම අනුන්ගේ කරදරවලදී පිහිටවන අතරම අනුන්ගේ සතුටේදී සතුටු වීමට තරම් නිහතමානී අනුන්ගේ කරදරවලදී ළමයි පිහිට වෙනවා දැන් අනුන්ගේ කරදරවල මොදෙන්නේ පිහිට වෙනවලු ඒ වගේමයි අනුන්ගේ සතුටේදී පිහිට වෙනවා ඒ තරම් නිහතමානී චරිතයක් නිහතමානී අනුන්ගේ සතුටේදී හරි අනුන්ගේ දුකේදී තේරුම් අරගෙන කරදරවලදී පිහිට වෙන්න නිහතමානී ගති තියෙනවා නිහතමානී ගතියක් තියෙනවා කියන්නෙම ළමයි කියන්නෙම මොකද එයාගේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍රය ඉම්ප්‍රූව් වෙලා හරි එනිසා පිළිතුර ගන්න පුතේ ආධ්‍යාත්මික සෞඛ්‍ය මේ තුල වර්ධනය වෙලා තියෙන ළමයි ආධ්‍යාත්මික සෞඛ්‍ය එකට ගන්න පිළිතුරු අංක 4 පැහැදිලිද රයිට් හරි ඔන්නයි පළවෙනි ප්‍රශ්නේ අවසන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නේට. ඔන්න විස්තරාත්මකව කියලා දුන්නු. හරි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ කියනවා. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. පරිසර දූෂණය හා සනීපාරක්ෂක කටයුතු පිරිහීම. A. B. මද්‍රව්‍ය මත්වතුර හා දුම්බැටි වලින් වැළකී. හරි. ඊට පස්සේ C. සරල දීපවැද්ද. හරි. නවසේ ඩී කියනවා ළමයි මොකක්ද ඩී කියන්නේ ඩී වලින් අපිට කියනවා දැඩි තරංගකාරී ජීවන රටාව හරි තව බලන්න ඒ කියනවා පරිසර දූෂණය හා සනීපාරක්ෂක කටයුතු පිරිහි තව ඒ බී සී ඩී වශයෙන් පොදී අපිට ප්‍රකාශ හතරක් කියලා අපිට කියනවා ඉහත කරුණු අතුරින් මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් විය මේ කියන කරුණු කාරණා අතුරින් මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් කියලා දෙන්නේ මොනවද කියලා අහනවා. හරිද? දැන් ළමයි ඇත්ත වශයෙන්ම මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට බලපෑම් කරන සාධක තියෙනවා. අභියෝග කරන සාධක තියෙනවා. එහෙනම් මිනිසාගේ පූර්ණ සෞඛ්‍යයට බලපෑම් කරන අභියෝග කරන සාධක ළමයි තියෙන්නේ. හරිද? සාධක තියෙනවා. එතකොට මේ පූර්ණ සෞඛ්‍යයට බලපෑම් කරන අභියෝග කරන සාධක අපෙන් අහන මොනවද කියලා මේ දීලා තියෙන A B C D අතර අපි එකින් එක බලගෙන යමු. බලන්න A කියනවා අපිට පරිසර දූෂණය හා සනීපාරක්ෂක කටයුතු පිරිහීම. ළමයි පරිසර දූෂණයයි සනීපාරක්ෂක කටයුතු පිරිහීම තුළින් පූර්ණ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙනවද? මේ කියන පූර්ණ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙනවද? ඇති වෙනවා. ඒක ඔන්න බලපෑමක් ඇති වෙනවා. ඒක ගන්න පුළුවන්. B. මද්‍රව්‍ය මත්වතුර හා දුම්වැටි වලින් වැළකීම. තමයි මද්‍රව්‍ය හා මත්වතුර දුම්වැටි වලින් වැළකුණාම ඒවා පාවිච්චි නොකළම පුතේ කවදාවත් අපි මේ කියන විදිහට පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් එනවා. ඒක අහපාද දෙයක්. ඒක පූර්ණ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් නේද? ඇයි? මත්වතුර දුම්වැටි භාවිතය වැළකීම තුළින් අපිට පුළුවන්
යහපත් පූර්ණ සෞඛ්‍යයක් පත්ව මේකවත් මේ කියන්නේ බලපෑමක් නෙවෙයි. සී සරල දිවිපෑතුමයි බලපානවද පූර්ණ සෞඛ්‍යයට අභියෝගයක් වෙනවා තියෙනවා. පූර්ණ සෞඛ්‍යයට සරල දිවිපෑතුම අභියෝගයක් වෙනවා තියෙනවා. දැනි චාම් දිවිපෑතුම සරල දිවිපෑතුම ආරාධනේ පූර්ණ සෞඛ්‍ය තව තවත් ශක්තිමත් වෙනවා. මේක ගන්න බෑ. ඩී දැඩි තරගකාරී ජීවන රටාව. ළමයි දැඩි තරගකාරී ජීවන රටාව අනිවාර්යෙන් බලපෑම් කරනවා අභියෝග කරනවා මොනවටද? පූර්ණ සෞඛ්‍යයට. පූර්ණ සෞඛ්‍යයට අභියෝග කරනවා. හරිද? පූර්ණ සෞඛ්‍යයට අභියෝග කරනවා. රයිට්. පූර්ණ සෞඛ්‍යයට අභියෝග කරනවා. පැහැදිලිද? තේරුණාද? රයිට්. එහෙනම් ඒ ටික පැහැදිලි. හරි. හරි. රයිට්. ඔන්න තමයි පළවෙනි ප්‍රශ්නේ ඉතාම හොඳින් පැහැදිලි. නේද? පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි නේද? දෙවෙනි ප්‍රශ්නේත් හරි. එහෙනම් අපි ගෙවුවා. පූර්ණ සෞඛ්‍යයට අභියෝග කරලා දිනමු දෙය ගන්න. A සහ D. A සහ D ගන්න. A සහ D ගන්න. Right? A සහ D ගන්න. පිළිතුරු ගන්න A සහ D. හරිද? Right. එහෙනම් දෙකට ගන්න උදේ පිළිතුරු අංග දෙක. තොර. මාන තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නයෙන් තමයි අපිට කියනවා බලන්න. සෞඛ්‍ය ප්‍රවර්ධනය. මොනවද සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ? ඔය ඉස්සලා කිව්වා health ප්‍රමෝෂන් කියලා අපි කියනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය. සෞඛ්‍ය ප්‍රවර්ධනය health ප්‍රමෝෂන්. හරි. මොනවද මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන වැදගත්කම? සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගා ගන්න අපිට අවශ්‍යයි නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? health ප්‍රමෝෂන්. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන දේ තියෙනවා. තේරුණා? සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන දේ තියෙනවා. හරි බලන්න. බලාගෙන යන හැමිට අපිට කියනවා අපිට මෙතන ළමයි කියනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා භාවිත කළ හැකි උපාය මාර්ගය. සෞඛ්‍ය ප්‍රවර්ධනයට භාවිත කරන්න පුළුවන් උපාය මාර්ගය. බලන්න බලන්න. නිපුණතා සංවර්ධනය, නාගරීකරණය, ජනතාවගේ ආර්ථික තත්ත්වයේ ඉහළ පැවති. හරි. ඊට පස්සේ නාගරීකරණය, අඩු ආදායම් ලාභින්න සහන ආධාර ලබා දෙයි. ළමයි සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා භාවිත කරන්න පුළුවන් උපාය මාර්ගය. පැහැදිලිද? නාගරීකරණය ළමයි නාගරීකරණය වැඩි වෙන්න වැඩි වෙන්න සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම පහසු වෙනවද? නැහැ. අපහසුයි. ඇයි? නාගරීකරණයත් එක්ක පරිසර දූෂණය එහෙලා යනවා. මුඩු කුණිවාස ඇති වෙනවා. පරිසර දූෂණය සීක්‍රට් සීක්ලා යනවා. ප්‍රමුඛ අපිට සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්න අපහසුයි. නාගරීකරණය ගන්න බෑ උපාය මාර්ගයක් විදියට. අඩු ආදායම් ලාභින් සහන ආධාර ලබා ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ පැවතියි. පොදේ අපි ප්‍රධාන වශයෙන් health promotion සෞඛ්‍ය ප්‍රවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ගය තමයි මොකද්ද? නිපුණතා සංවර්ධන. මොකද්ද? නිපුණතා සංවර්ධන. මිනිසා තුළමයි නිපුණතාවයන් ටික ඇති කරන්න ඕන. නිපුණතාවයන් ටික ඇති කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන දැනුවත් කරන්න ඕන. අන්න ඒ හරහා සෞඛ්‍ය ප්‍රවර්ධනය health promotion build up කරන්න improve කරන වර්ධනය එක. පැහැදිලිද? රයිට්. ඔය ප්‍රශ්න තුනක් හරි. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්න බලන්න. හතරවෙනි ප්‍රශ්න. ශරීර ස්කන්ධ දර්ශකය. අන්න අපි ළමයි හොඳ තැනකට ආවා. මොකද්ද? ශරීර ස්කන්ධ දර්ශකය. හරි. ශරීර ස්කන්ධ දර්ශකය. ශරීර ස්කන්ධ දර්ශකය. ශරීර ස්කන්ධ දර්ශකය. මොකද්ද? පුතේ මට විනාඩියක් දෙන්න.
හරි හරි අගල්ලාම අපි ඉන්නේ හතරවෙනි ප්‍රශ්න. අපිට ඉගෙනවා ශරීර ස්කන්ධ දර්ශකය ගැන. ශරීර ස්කන්ධ දර්ශකය හරි, ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? බොඩි මාස් ඉන්ඩෙක්ස්. බොඩි මාස් ඉන්ඩෙක්ස් ශරීර ස්කන්ධ දර්ශකය. බොඩි මාස් ඉන්ඩෙක්ස් හරි, ශරීර ස්කන්ධ දර්ශකය බොඩි මාස් ඉන්ඩෙක්ස්. තොර මේ කියන ශරීර ස්කන්ධ දර්ශකය බොඩි මාස් ඉන්ඩෙක්ස් එක ළමයි අපි මනින ගණනය කරන සූත්‍රයක්. දේවල් දන්නවනේ ශරීර ස්කන්ධ දර්ශකයේ වර්ණ පරාසයන් තියෙනවා, අගේ පරාසයන් තියෙනවා, පොළ පැහැෙන්න නිසි බල ඇසේ ලාදම් හදදම් දන්නවා හරි, ඇමිලි පැහැ. තොර පැහැයන් සහ අදාළ පරාසයන් තියෙනවා මේ කියන බොඩි මාස් ඉන්ඩෙක්ස් එකේදී අගයන් හරි. මේ ශරීර ස්කන් දර්ශකය මත අපි ගන්නේ කොහොම? අගේ පරාසයන් ටික ගන්නේ වර්ණ සීමාවන් ටිකට අදාළ කරලා අපි ගන්න මේ ඉස්සර මොනවද? අපි අගේ පරාසයන් ටික ගන්න එපැයි, අපි ශරීර ස්කන් දර්ශකය ගණනය කරලා ඉන්න එපැයි. ඒක ශරීර ස්කන් දර්ශකය ළමයි ගණනය කරන්නේ ප්‍රධාන වශයෙන් සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රේ? බර බෙදන්න ඕන උස වැඩි කිරීම, උස මීටර් වල උඩ කිලෝග්‍රෑම් පෙර තේනත් හරි රයිට්. පිළිතුර ගන්න හතරට පිළිතුරු අංක තුන, හතරට ගන්න පිළිතුරු අංක තුන රයිට්, හතරට ගන්න පිළිතුරු අංක තුන. වසරල දෙන්න, වසරල දෙන්න. ඔද 10 වසර දිවවා ඉගෙන ගත්ත පාඩ්ස් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි නේද? අපි ළමයි ඊළඟ කොටසට අපි යමු. ඊළඟ කොටස ඊළඟ ප්‍රශ්න පහ මන්නේ පස්සේ ප්‍රශ්න අපිට කියනවා. මොකද්ද කියන්නේ? අපිට කොටුවක් තියා අපිට කියනවා නිවැරදි ආහාර රට අනුගමනය කිරීම, ආයු අපේක්ෂා වැඩි වී හරි, බෝවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වී, ඉහළ සාක්ෂරතාව හරි. මේ මොකක්ද නම් අපිට කියන්නේ? මේ මොකක්ද අපිට කියන්නේ? ඉහත සටහනේ ස්තැනට සුදුසු අගන්තිය වන්නේ එක ශාරීරික යෝග්‍යතාවය ඇති පුද්ගලයෙකු තුළ දැකිය හැකි ලක්ෂණ හරි, ග්‍රාමීය පරිසරයක ජීවත්වන ප්‍රජාවක ලක්ෂණ. ඊට පස්සේ කියනවා ගුණාත්මක භාවයේ ඉහළ මට්ටම පවතින ප්‍රජාවක ලක්ෂණ, මානසික යෝග්‍යතාවය ඇති පුද්ගලයෙකු තුළ දැකිය හැකි ලක්ෂණ. හරි අහගන්න, හොඳට අවබෝධයෙන් කියවන තව පාරක්. නිවැරදි ආහාරට අනුගමනය කර, ආයු අපේක්ෂා වැඩි, බෝවන රෝග ඇති ප්‍රවණතාවයේ අඩුයි, ඉහළ සාක්ෂරතාව. සාක්ෂරතාව කියන මොකද ළමයි? යම් කිසි රාජ්‍යක ලිවීමේ කියවීමේ හැකියාව තියෙන ප්‍රමාණය අපි කියන සාක්ෂරතාව. හරිද? දැන් සාක්ෂරතාව ගත්තොත් ලංකාවේ 95% පන්නලා තියෙනවා. ලංකාව සාක්ෂරතාව ඇති ඉතා ඉහළ මට්ටමකින රාජ්‍යයක්. හරි. විශේෂයෙන් දකුණු ආසියා අධිකරණය. හරි. දැන් අපිට මේ කියන කරුණු කාරණා හතරම බැලුවම අපිට පේනවා මේ හතරම තියෙන්නේ අනිවාර්යෙන් මොන සමාජයකද? සෞඛ්‍යවත් සමාජයක තමයි මේ කාරණා හතරම තියෙන්නේ. මේ කාරණා හතරම තියෙන මොන සමාජයකද? සෞඛ්‍යවත් සමාජය. මේ කාරණා හතරම තියෙන සෞඛ්‍යවත් සමාජය. එතකොට නිවැරදි ආහාර අනුගමනය කරනවා, ආයු අපේක්ෂා වැඩි, බෝන රෝග ඇතිවීමේ ප්‍රවණතාවයේ අඩුයි, ඉහළ සාක්ෂරතාවයක් තියෙනවා. මේ සියල්ලම ළමයි තියෙන්නේ යම් කිසි සෞඛ්‍යවත් සමාජයක ප්‍රජාවක. මොකද්ද අපි කියනවා ළමයි මොකක් කියලාද? විශේෂ නමක් කියනවා, ගුණාත්මක භාවය. මොකද්ද ගුණාත්මක භාවය? මේ කියන ගුණාත්මක භාවයේ ඉම්ප්‍රූව් වුණොත්, වර්ධනය වුණොත් තමයි ළමයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න අපි කියනවා, අන්න අපි කියනවා ඒ සමාජයේ ගුණාත්මක භාවයෙන් ඉහළයි, ඒ සමාජයේ ගුණාත්මක භාවයෙන් ඉහළයි. එනිසා මොකද වෙන්නේ? එනිසා මොකද වෙන්නේ? ඒ සමාජයේ ගුණාත්මක භාවයෙන් ඉහළයි, එනිසා මොකද තමයි වෙන්නේ? එනිසා මොකද වෙන්නේ? එනිසා අපි කියනවා ගුණාත්මක භාවයේ ඉහළ මට්ටමක පවතින රාජ්‍යක තමා, ප්‍රජාවක තමා, ජන කොට්ටාසයක තමා අපිට මේ ලක්ෂණ දැක ගන්න පුළුවන්.
නිවැරදි ආහාරට ආය අපේක්ෂා වැඩි බෝන් රෝගයක් තියෙනවා. අවම ප්‍රවණතාවයක් තියෙන ඒක සාක්ෂිතා. හරි. පිළිතුරු ගන්න පහට පිළිතුරු අංක 3. හරි. පහට ගන්න පිළිතුරු අංක 3. හරි. පහට ගන්න පිළිතුරු අංක 3. හයවෙනි ප්‍රශ්න. බලන්න හයවෙනි ප්‍රශ්නේ. බලන්න හයවෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ ළමයි අපිට කියනවා. හයවෙනි ප්‍රශ්නේ අපිට කියනවා. පහත කරුණු ඇසුරෙන් බලන්න අපිට කියනවා පහත කරුණු ඇසුරෙන් පහත කරුණු ඇසුරෙන් ප්‍රශ්න අංක 6 සහ 7 සඳහා පිළිතුරු සපයන. හරි. පෝෂ්‍යදායී ආහාර පරිභෝජන බී ආගමික කටයුතු වල නියැලීමට ඇති කැමැත්ත සී විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීම නැති කැමැත්ත ද සුදුසු රැකියාවක් සොයා ගැනීම. හරි. සුදුසු රැකියාවක් සුදුසු රැකියාවක් මොකද කරන්නේ? සොයා ගැනීම. ඊට පස්සේ ඊ කියනවා විවාහය හා දෙමාපියන් වීමේ අවශ්‍යතාව. හයිනම අපෙන් අහනවා ඉහත කරුණු අතුරින් නවයෝන් වී අවශ්‍යතාවයන් වන්නේ මේ කියන කරුණු කාරණා අතරින් නවයෝන් වී අවශ්‍යතාවයක් වන්නේ මොකද? මේ නවයෝන් වී අවශ්‍යතාවය මොකද? නවයෝන් වී අවශ්‍යතාවය මොකද? නවයෝන් වී අවශ්‍යතාවය අබරම් කියන එක බලන්නේ. ඒ කියනවා පෝෂ්‍යදායී ආහාර පරිපූර්ණ අනිවාර්යයි. අනිවාර්ය ළමයි නවයෝන් වීදී හොඳ පෝෂ්‍යදායී ආහාරයක් ආහාර පරිභෝජනයක් අනිවාර්යයෙන්ම දිවිය යුතුයි. අනිවාර්යෙන් තියෙනවා. එනි වැරදි. බී ආගමික කටයුතු වල නියැලීමට ඇති කැමැත්ත ඒ අවශ්‍යතාවය ළම ඇති වෙනවා අඩුයි. හැබැයි විරුද්ධ ලිංගිකයන් ඇසුර කරලා තියෙන කැමැත්ත මොකද වෙන්නේ? ඇත්තටම වැඩි වෙනවා. ඔන්න ඒක අවශ්‍යතාවයක්. හරි, ඒක අවශ්‍යතාවයක්. හරි. සුදුසු රැකියාව ගන්න බැහැ ඔබේ තරුණාවදී. විවාහය දෙමාපියන් නියම අවශ්‍යතාවය. පිළිතුරු ගන්න ඒ සහසි ඒ සහසි ඒ සහසි. හරි, සරල ප්‍රශ්න. අපි ඉක්මනින් සාකච්ඡා කරගෙන යමු. මොනවද 7 වෙනි ප්‍රශ්නේ? වැඩිහිටි වියේ පසුවන පුද්ගලයෙකු වට ලැබිය යුතු අවශ්‍යතාවයන් ලෙස සැලකිය හැකි. එතකොට වැඩිහිටි වියේ අපිට ගන්න පුළුවන් මොනවද? වැඩිහිටි වියේ නම් වැඩිහිටි වියේ අපිට ගන්න පුළුවන් මොනවද? හැලම් වැඩිහිටි වියේ අපිට ගන්න පුළුවන් මොනවද? ඔව්, වැඩිහිටි වියේ නම් අපිට ගන්න පුළුවන් එකක් අනිවාර්යෙන් පෝෂ්‍යදායි ආහාර පරිභෝජනයක් තියෙන්න ඕනේ. වගේම ආගමික කටයුතු වල නියැලීමට දැඩි කැමැත්තක් දක්වනවා. ඒක තමයි අවශ්‍යතාවයෙන් වැඩිහිටි වී. හරි, වැඩිහිටි වියේ ගන්න A සහ B. වැඩිහිටි වියේ ගන්න A සහ B. හතර ගන්න පිළිතුරු අංක 1. හතර ගන්න පිළිතුරු අංක 1. 8 වෙනි ප්‍රශ්නේ. පසුලමාගේ දරුවෙකුගේ කායික අවශ්‍යතාවයකි. අහගන්න හොඳ පොයින්ට් එකක්. හොඳ පොයින්ට් එකක්. දැන් ළමයි ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන් ළමාවියේ මොනවද තියෙන්නේ? ළමාවියේ මොනවද තියෙන්නේ? ළමාවියේ අවදි තියෙනවා. එහෙනම් ළමාවියේ අවදි තියෙනවා. මොන ළමාවියේ අවදි? එළම పూర్ව ඔකේදීලියන් නම් ප්‍රසව අවදි. නවජ අවදි. ලන්දරු අවදි. පෙර ළමාවිය. පසු ළමාවිය. හරි. ඔන්න ළමාවිය අවදීන් ටික. කියන්න තියනවද? පහක් තියෙනවා. හරි. පහක් තියෙනවා. ළමාවිය අවදී. ළමාවිය අවදී. හරි. බලන්න. එතකොට අපි ළමයි ප්‍රධාන වශයෙන් පූර්ව ප්‍රසව අවධිය කියන්නේ. හරි. පූර්ව ප්‍රසව අවධිය කියන්නේ මව් කුස තුල දරුවා සිට කාල සීමාවට අපි කියනවා පූර්ව ප්‍රසව අවධිය. එහෙනම් දරුවා මව් කුස තුල සිට කාල සීමාවට කියනවා පූර්ව ප්‍රසව අවධිය. හරි. නවජ අවධිය කියන්නේ ළමයි උපතේ සිට දින 28ක් දක්වා කාල සීමාවට අපි කියනවා නවජ අවධිය. ලබර අවධිය කියන ළමයි උපතේ ඉඳන් අවුරුදු 1ක් දක්වා කාල සීමාවට අපි කියනවා ලබර අවධිය. පෙර ළමාවිය කියන ළමයි උපතේ සිට අවුරුදු කීයද?
උපතේසට අවුරුදු කීයද? නවජවදී කියන්නේ උපතේසල දින 28යි, කඳුර අවදී කියන්නේ උපතේසල අවුරුද්දයි, පෙරළමාවේ කියන්නේ අවුරුදු 1 ඉඳන් අවුරුදු 5 දක්වා. පැහැදිලිද? පසුළමාවේ කියන්නේ 5න් පස්සේ කියන්නේ 6 ඉඳන් 10 දක්වා. හරි. තේරුණාද? ඔය ටික ප්‍රධාන වශයෙන් ඔලුවට දා ගන්නවා. හරි. එහෙනම් මතකයි නේද අවදි ටික? පෙරළමාවේ අවදි, පුර ප්‍රසව අවදිය, නවජවදී, ළඳරු අවදිය, පෙරළමාවේ පසුළම. හරි. පැහැදිලිද? එහෙනම් අපි පුර ප්‍රසවදී කියන්නේ අවකුසල දින කාල සීමාවට, නවජවදී කියන්නේ උපදේශ දින 28ක් දක්වා කාල සීමාවට, ළඳරු අවදී කියන්නේ එහෙනම් මොන අවදියද? ප්‍රදේශ අවුරුද්දයි. පෙරළමාවේ අවුරුද්දයි අවුරුදු 5යි. පසුළමාවේ එතනින් ඉස්සරහ. හරි. හරි. ඔළුවේ නම් ආවිය අවදි. ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න අනිවාර්ය එක්සෑම් එකේ ප්‍රශ්න අහන්න. පොඩි මතක තියාගන්න. දැන් අපිට ප්‍රශ්නේ කියනවා. අපිට ප්‍රශ්නේ කියනවා. පසුළමාවියේ දරුවෙකුගේ කායික අවශ්‍යතා. දැන් පුතේ මේ ළමාවියේ අවදීන් වල පුතේ දැන් අපම කරපු පුර ප්‍රසව අවදිය, නවජාවදිය, පෙරළමාවිය, පසුළමාවිය, අඳරෝවදිය. මේ සෑම අවදියකදීම ළමයි දරුවාට මව සහ පියා විසින් වැඩි කියන විසින් ලබා දෙන දායකයන් විසින් ලබා දෙන විශේෂ කාරණා කාරණා කිහිපයක්. කායික ඊපස්සේ මනෝ සමාජීය කායික මනෝ සමාජීය මොනවද තියෙන්නේ? මේ මොන මොන මොනවද කියන්නේ? කායික මනෝ සමාජීය මොනවද ඒවා? අරව අවශ්‍යතා. කායික මනෝ සමාජීය අවශ්‍යතා තියෙනවා. මේ 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 කියන කාරණා කාරණා ටික ඉම්ප්‍රූව් වෙනවා. දරුවාට ඒ ඒ කාල සීමාවන් හොඳින් වර්ධනය වෙනවා. මේ අනිවාර්යෙන් කායික මනෝ සමාජීය දිය යුතු අවස්ථා ටික අනිවාර්යෙන් දිය යුතුයි. එහෙනම් මම කියන්නේ අනිවාර්යෙන් දිය යුතුයි. ඒත් පසුළමාවේ දරුවෙක්ගේ කායික අවස්ථාව සෙනෙහස ලබා දෙනවා කියන්නේ මනෝ සමාජීය. සම්බල ආහාරයක් ලබා දෙනවා කියන්නේ කායික. ළමයාගේ ඇඳුම් ගැන අවබෝධයක් ලබා දෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් ඒත් මානසික එහෙම නැත්නම් මනෝ සමාජ හරි කායිකව ගත්තම නම් අපි ගන්න කායික අවශ්‍යතාවය තමයි ගන්න පිළිතුර දෙක සමබල ආහාර වේල සමබල ආහාර වේලක් ලබා සමබල ආහාර වේලක් ලබා දී හරි සමබල ආහාර වේලක් ලබා දී හරිද හරි ඔන්න අපි ගත්ත පිළිතුරේ නම් ගන්න පිළිතුර සමබල ආහාර වේලක් ලබා දී හරි අටර ගන්න පිළිතුරු අංක දෙක. අටර ගන්න පිළිතුරු අංක දෙක. 9. නීතාගේ දරුවාට දිනකට පැය 18ක් 20ක් පමණ කාලයක් නිින්ද අවශ්‍ය වේ. දරුවාගේ ප්‍රධාන කායික අවශ්‍යතාවය මවුකිරිය. නීතාගේ දරුවා පසුවන ජීවිත අවධිය නවජවදියයි, ළඳරු අවධියයි, පෙරළමා අවධියයි, පසුළමා අවධියයි. නීතාගේ දරුවා ළමයි දිනකට අපිට කියන පැය කීයක් නිදා ගන්න ඕනද? පැය 18ක් 20ක්. පැය 18ක් 20ක්. ඊට පස්සේ කියනවා දරුවාගේ ප්‍රධාන කායික අවශ්‍යතාවය මවුකිරි. එහෙනම් මේ ඉන්නත් ජීවිතේ මොනවද දියේද? පුර ප්‍රසව දියේද? නැහැ. ඇයි එහෙම කියන්නේ? ඇයි ගන්න බැරි? ඇයි දැන් මෙයා ඉපදිලා ඉන්නේ? මෙයා නිදා ගන්නවා කියන්නේ ඉපදිලා. එතකොට පැය 18ක් 20ක්ම අපිට කියනවා කායික අවශ්‍යතාවය මවු කිරි. එන ළමයි මේ මොනවද දේද? අනිවාර්යෙන් මොනවද දේද මේ? නවජ අවදි. ඒ කියන්නේ උපතේ සිට දින 28ක් දක්වා කාලසි. උපතේ සිට දින 28ක් දක්වා කාලසි. හරි. එහෙනම් පිළිතුර ගන්න 9ට පිළිතුරු අංක 1 නවජ අවදිය. හරි. 10. එළම අපිට ඊට පස්සේ ඉරියව් සම්බන්ධයෙන් අහන්න. ඉරියව් සම්බන්ධයෙන් කාදලා මම දන්නවනේ. දන්නවනේ. ඉරියව් සම්බන්ධයෙන් කාදලා දන්නවා. දැන් ඉරියව් සම්බන්ධයෙන් ළමයි කියද්දි ප්‍රධාන වශයෙන් අපිට ගන්න තියෙන කරුණු දෙයක් තියෙනවා. හරි. ඉරියව්ගේ ප්‍රධාන වශයෙන් කොටස් කීයද? ඉරියව් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මොනවද කොටස් දෙක? එකක් ස්ථිතික ඉරියව්.
ගත්තිකේ අනිත් එක ගතිකේ ස්තිතිකේ සහ ගතිකේ මොන මේ දෙලම ප්‍රධාන වශයෙන් අපි ඉරියව් ප්‍රධාන වශයෙන් මොකද කරන්නේ ප්‍රධාන වශයෙන් කාන්න දෙකකට බෙද ස්තිතිකේ යව දිනවා ගතිකේ යව දිනවා එහෙනම් ස්තිතිකේ යව දිනවා ගතිකේ යව දිනවා ස්තිතිකේ යව දිනවා ගතිකේ යව මොන ස්තිතිකේ යව සමානව ඉක්මනින් වෙනස් වෙන්නේ නැහැ ගතිකේ යව සීගෙන වෙනස් වෙනවා දීවීම පැනීම ඕක මෙතන ඉඳ ගැනීම සිත ගැනීම බැතිරීම ස්තිතිකේ ප්‍රශ්න බලන්න. ඉහත ඉරියව් පිළිබඳ නිවැරදි ප්‍රකාශය. වරෝදි පේරණේ ඒ බී වශයෙන් දේලා දේනවා. හරි? අපි තමයි බලන්න ඒ නිවැරදිද? ඒ නිවැරදිද? ඒ බී ඉරියව් දෙකම නිවැරදි. ඒ බී ඉරියව් දෙකම වැරදි. ඒ ඉරියව් නිවැරදි වන අතර බී ඉරියව් වැරදි. ඊට පස්සේ හතර කියනවා ඒ ඉරියව්ව වැරදි වන අතර බී ඉරියව්ව නිවැරදි. හරි. එහෙනම් මම වට පේරවනේ මෙතන. ඒ ඉරියව් මොකද වෙන්නේ? එළම ඒ ඉරියව්ව ඒරියව මොකද වෙන්නේ? ඒරියව වැරදි. බීරියව නිවැරදි. 10 එක ගන්න පිළිතුරු අංක 4. සරලයි. ලේසි ප්‍රශ්න. 11 ශ්‍රේණි ප්‍රශ්න අපි යමු. 11 ශ්‍රේණි ප්‍රශ්න. බලන්න 11 ශ්‍රේණි ප්‍රශ්න. බලන්න 11 ශ්‍රේණි ප්‍රශ්න. 11 ශ්‍රේණි ප්‍රශ්න බලන්න. පහත දැක්වෙන්නේ 11 ශ්‍රේණියේ සිසුවෙකු අද දිනේ තුළ සිදු කළ ක්‍රියාකාරකම් කීපයක්. හරි. ක්‍රියාකාරකම් කීපයක් ඒ ජාති කොටි එසවි බී විනෝද පීඩා නියලි සී පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු වල නියලි අපිට කියනවාමයි ඊහෙද ක්‍රියාකාරකම් වලදී අනුගමනය කරන ලද ඊහෙද ක්‍රියාකාරකම් වලදී අනුගමනය කරන ලද ඉරියව් පිළිවෙලි 1 ස්ථිතික සහ ගතික ස්ථිතික ඒ ස්ථිතික බී ස්ථිතික සී ගතික හරි දවස් හතරක් දිනදී ලොව මම බලන්න ජාති කොටි එසවර ජාති කොටි ඔසඳන අපි කොහොමද ඉන්නේ පහසුවෙන්ද නෑ ස්ථිති ක්‍රියාවක ඉන්නේ මොකද්ද සීරුවෙන් ඉන්නවා සීරුවෙන් සිටගෙන ඉන්නවා අනස්ථිති ක්‍රියාව එහෙනම් ඒ ජාති කොටි ඔසඳ අපි ඉන්නේ ස්ථිති ක්‍රියාව එහෙනම් ඒ ස්ථිතිකයි ප්‍රශ්න බලන්න අවබෝධයෙන් කියවන්න බී විනෝද ක්‍රීඩා නිරතුරුව අපි ස්ථිති ක්‍රියාවක ඉන්නේ අපි සීරුවෙන් ඉන්නවද ඉඳගෙන ඉන්නවද අපි විනෝද ක්‍රීඩා කරද්දී නේ කොට බී ගතිකයි අපි දුවනවා පනිනවා විනෝද ක්‍රීඩා කරන්නේ ගතිකයි සී පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා නේද අපි කොහොමද ඉන්නේ අපි ළමයි හිටගෙන මේ බලනවද අපි හිටගෙන බලනවද අපි හිටගෙන බලනවද ළමයි අපි හිටගෙන බලනවද අපි කොයි වෙලාවකවත් හිටගෙන සීරුවෙන් පරිගණක හසුරවනවද නැහැ එහෙනම් අපි අනිවාර්යෙන් ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නේ. ඉඳ ගන්නවා කියන්නේ ස්ථිතිකයි. ඉඳ ගන්නවා කියන්නේ ස්ථිතිකයි. ඉඳගෙන කියන්නේ ස්ථිති ක්‍රියාව. එහෙනම් A ස්ථිතිකයි, B ගතිකයි, C ස්ථිතිකයි. හරිද? 11ට ගන්න පිළිතුරු අංක 1. හරි. දොළොස් ශ්‍රේණි ප්‍රශ්න. අපි ඉක්මනින් බලමු පොතේ දොළොස් ශ්‍රේණි ප්‍රශ්න බලමු. प्रधान අවසාන මාස සම්මන්ත්‍රණයක් ගා ළමයි සම්මන්ත්‍රණ වුණා මම මුලදී කිව්වා 31000ක් ළමයි 31000ක් සම්මන්ත්‍රණ වුණා යුටිපේ බලන්න පුළුවන් ලයිව් සම්මන්ත්‍රණ සොම්සා යුටිපේ බලන්න හරි ඒ වගේ ලොකු වැඩක් කරපු ලොකු වැඩක් අපි කරා උඩ ආරවත් ඒ ප්‍රෝග්‍රෑම් එක පොතේ ඒ විදියටම විභාගය දක්වනවා හරි පැහැදිලිද හරි අපි අම ළමයි කෙලින්ම දොස්සනේ ප්‍රශ්නෙට බලන්න දොස්සනේ ප්‍රශ්නෙට හරි දොළොස්වෙනි ප්‍රශ්න අපිට කියනවා ඉහත ABC යන රූප සටහන් වල දැක්වෙන ක්‍රීඩකයින් අතුරින් වඩා වැඩි සමබරතාවයක් ඇති ඉරියව් සහිත ක්‍රීඩකයා ක්‍රීඩකයින් වන්නේ හරි දැන් අපිට කියනවා A B A හා B C B හා C වැඩි සමබරතාවයක් කියන්නේ වැඩි බැලන්ස් එකක් වැඩි සමබරතාවයක්
තියෙන ඉරියව්ව සහිත ක්‍රීඩකයා ක්‍රීඩිකයින් වන්න වන්නේ කියලා අපි කියනවා. ඔරම පේනවා ඒ ක්‍රීඩකයා ගත්තොත් ඒ ක්‍රීඩකයා ඉහළට විලුඹ වලින් එසවිලායි. මොකද විලුඹ වලින් එසවිලායි කියන්නේ අපිට තියෙන බැලන්ස් එක බලා ප්‍රායෝගිකව මොකද වෙන්නේ? අඩුද නැද්ද? අඩුයි. අඩුයි මොකද? ඊට පස්සේ අපිට කියනවා B B ග්‍රේඩ් එකක් පුතේ ඉන්නේ ඉරියව් වල බැලන්ස් එක අඩුද නැද්ද? අපි දන්නවාමයි සමබරතාවය වැඩි වෙන මොකද වෙන්න ඕන? ඔයා දන්නවා අර පාඩම් කරලා තියෙනවා. සමබරතාවය වැඩි වෙන අනිවාර්යෙන් ආධාරක පතුල මොකද වෙන්න ඕන? ආධාරක පතුල මොකද වෙන්න ඕන? විශාල වෙන්න. ආධාරක පතුල විශාල වෙන්න විශාල වෙන්න මොකද වෙන්නේ? අපි කියනවා බැලන්ස් එක සමබරතාවය මොකද වෙන්නේ? අප් වෙනවා. සමබරතාවය ඉම්ප්‍රූව් වෙනවා, වර්ධනය වෙනවා. බල දන්න. හරිද? එතකොට අපිට කියනවා ABC යන රූප සටහන් වලින් අපෙන් අහන වැඩි සමබරතාවය. ඒකට වෙනවද ප්‍රායෝගිකව AB කියන පින්තූර දෙකක් ගත්තම එතන පිට සමබරතාවය වැඩි වශයෙන් තියනවා කියන්න බෑ. වෙයි. ඔන්න තේරෙනවා C පින්තූරේ. C පින්තූරේ බලන්න. C පින්තූරේ පිටවල පේනවා ආධාරක පතුල මොදලා තියෙන්නේ. විශාලයි. අනුබුදේ සී පින්තූරේ තමයි වැඩි සම්බරතාවය. එහෙනම් එහෙම උත්තරයක් අපිට තියෙනවා සී. ඒ කියන්නේ ආන්ස් එක 3. 11ට පිළිතුරු අංක 3 ගන්න. හරි. ඇයි ළමයි එන සී එක මම වැඩි සම්බරතාවයක් තියෙනවා කිව්වේ? අර පොයින්ට් එකයි මොකද පොයින්ට් එක මොකද? වැඩි ආධාරක පතුල විශාල වෙයි. හොඳට මම දැනගන්න එක්සෑම් එකේ අහනවා. ආධාරක පතුල විශාල වෙන්න ළමයි තියෙන බැලන්ස් එක සමබරතාවය මොකද වෙන්නේ වැඩි වෙන්නේ? හරි. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් ඒ ගැන පැහැදිලි. හරි. රයිට්. නේද රොස්සිනි ප්‍රශ්නේ හරි. 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ. හරි. බල 13 වෙනි ප්‍රශ්නේ. ඔය ළමයි ඉස්සරහට ඔයාලගේ එක්සෑම් එකකට කරගනොත් මම ඒ වගේම සම්බන්ධනක් කරනවා, සාධිකරණ සම්බන්ධ වෙනවා, තියරි ක්ලාස් වෙනවා, මේ ක්ලාස් වෙනවා. දෙකටම එන්න පුළුවන්. හරි. කොහොමද මේ දවස් ටිකත් අපි මේ ක්ලාස් එක කරගෙනවා සහ ලබන මාසේ දිගටම ලබන මාසේ පටන් ගන්න ක්ලාස් එක දිගටම කරනවා. දිගටම පන්ති යනවා. ඔයාලා එක්සෑම් ඩේ එක සාමාන්‍ය වලත් එක්සෑම් එක 2024 වැටෙන්නේ නෙස්ට් ඉයර් එකේ. ඒතකොට ලබන අවුරුද්දේ පෙබර වාරි වගේ බොහෝ දුරට එක්සෑම් එක වැටෙන්නේ. හරිද? හරි. එතකොට තියරි ක්ලාස් එක වෙනම යනවා, පේපර් ක්ලාස් එක වෙනම යනවා. තියරි ක්ලාස් එකේ ෂෝට් නෝට්ස් එක කියන්නේ නෝට්ස් ටික, පේපර් ක්ලාස් එකේ අපේ මොඩියුල් පේපර්ස් ටික, පාස් පේපර්ස් ටික. එතකොට මේ විදිහට පාර විභාග ප්‍රශ්න පත්‍ර, මොඩියුල් පේපර්ස්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. ඉතින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඔයා මොන මට්ටමේ හිටියා ක්ලාස් එකට ආවොත් ගොඩ දා ගන්න පුළුවන්. හරි. රයිට්. හරි. අපි යමු ළමයි ප්‍රශ්නෙට. කැලෑ ගවේෂණේ. කැලෑ ගවේෂණේ යැදී උඩ එන මාතෘකාව තමයි එලිමහන් අධ්‍යාපනය. මොකද්ද? එලිමහන් අධ්‍යාපනය. රයිට්. එලිමහන් අධ්‍යාපනය. අදාළ එලිමහන් අධ්‍යාපනය. එලිමහන් අධ්‍යාපනය. එලිමහන් අධ්‍යාපනයේ ප්‍රධානම මාතෘකාව තමයි කැලෑ ගවේෂණය. අපි තමයි කියනවා කැලෑ ගවේෂණයේදී මාර්ගය සුවා ගැනීමට භාවිත කළ හැකි ක්‍රමයේ වලසතුන්ගේ අඩිපාරම මාලි මාමයි ගිය පාරක් මයි පිළිපන්න මයි. අපි දන්නු ප්‍රායෝගික කැලෑ ගවේෂණය කරද්දී මාර්ගය හොයා ගන්න අපි භාවිත කරන ප්‍රධානම ක්‍රමය මොකක්ද? මාලි මාව. මාලි මාව. දැන් මාලි මාව කියන්නේ ළම වඩ මතක් කරනවා දෙයක්. මතක් කරනවා දෙයක්. මතක් කරනවා නේද? රයිට්. හරි. ඔලෝ කැලෑ ගවේෂණි මාර්ගය හොයා ගන්න වෙන භාවිත කරනවා මොකද්ද? මාලි මාව. මාලි මාව. හරි. 13 ගන්න පිළිතුරු අංක දෙක. මතක් කරනවා නේද දෙයක්? හරි. ඊට පස්සේ යන්න අපි 14 වෙනි ප්‍රශ්න. 14 වෙනි ප්‍රශ්න. 14 වෙනි ප්‍රශ්න. ඔයාලගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ලියන්න කලින් අනිවාර්යෙන් ඔන්න මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එකට. මම ඒක උඩ දෙන්නම්. මම කලින් කරපු රෙකෝඩින්ග් ටිකක් තියෙන ඒක බලලා යන්න. එලින්ම එයා ගන්න පුළුවන් මේ පාර ටර්ම් ටෙස්ට් එක. හරි. රයිට්. බලමු ප්‍රශ්න ඊළඟ. 14. මීටර් 100 ධාවන තරංගයකදී ආරම්භයේ සඳහා වෙඩිහරණ තරංග අංක 25 දරන ක්‍රීඩකයා තරංග ආරම්භය ලබා ගන්න ලදී. ආරම්භක නිලධාරී වශයෙන් ඔබ විතිරණය වත්. මොකද වෙන්නේ ළමයි? මීටර් 100 ධාවන තරගයක් තියෙනවලු. මීටර් කීයද? මීටර් 100 ධාවන තරගයක් තියෙනවා.
හරි මොකද අපිට කියන්නේ මීටර 100 ධාවන තරගයක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ මීටර 100 ධාවන තරගයේදී මේ කියන මීටර 100 ධාවන තරගයේදී මේ කියන මීටර 100 ධාවන තරගයේදී මොකද වෙන්නේ? ආරම්භය සඳහා වෙඩි හරණ තරංග අංක 25 දරන ක්‍රීඩකයා ආරම්භ කරන්න වෙඩි හරණත් එක්ක අංක 25 දරන ක්‍රීඩකෙක් කියලා මේ ක්‍රීඩකයා මොකද කරේ? ආරම්භයට වෙඩි ආරම්භය සඳහා වෙඩි හරණක් දෙනවලු. වෙඩි හරණට පෙර ආතුව මොකද වෙන්නේ තරංගය ආරම්භ කරන? මීටර 100 ධාවන තරගයක් තිබ්බා. ආරම්භය සඳහා වෙඩි හරණ තරංගයක් 25 දරන ක්‍රීඩකයා තරංගය ආරම්භය ලබා ගත්තා. පෙර නෙවෙයි ආරම්භය ලබා ගත්තා. අපිට කියනවා බලන්න එක ඔහුට අවවාද කොට නැවත තරගය ආරම්භ කළා. මිනිත්තු 5ක් ප්‍රමාද කිරීමෙන් අනතුරුව තරගය ආරම්භ කළා. තරග ආරම්භයේ නිවැරදි ආරම්භයක් ලෙස සලකා කටයුතු කළා. ඔහුව තරගයෙන් ඉවත් කළා. ඔහුව තරගයෙන් ඉවත් කරා කියලා. හොඳට හරි. හොඳට හරි. ළමයි මීටර 100 ධාවන තරගයක් අපි තිබ්බොත් අනිවාර්යෙන් ගන්න ආරම්භය මොකද්ද? පළවෙනි ගන්නවා. කුදු ඇරඹුම අහලා තියෙනවා නේද? කුදු ඇරඹුමයි අනිත් මොකද්ද? කිට්ටි ඇරඹුමයි. හරි. කොහොමද සෙට් එක දාන්න උදේ? මම සෙට් එක දාන්න. උදේ එහෙනම් අපි මීටර 100 දි ගන්නෙ කුදු ඇරඹුමද කිටි ඇරඹුමද? අපි මීටර 100 ධාවනයේ සවක දි ගන්නෙ කුදු ඇරඹුමද කිටි ඇරඹුමද? දාන්න මම සෙට් එකට. අපි මීටර 100 ධාවනයේ සවක දි ගන්නෙ කුදු ඇරඹුමද කිටි ඇරඹුමද? සෙට් එකට දාන්න. සෙට් එකට දාන්න. වැරදුන ප්‍රශ්නයක් නෑ. අපි මීටර 100 ධාවනයේ සවක කියන මොන ඉසව්වක්ද? කෙටි දුර ධාවනයේ සවක්. කොහොමද කෙටි දුර ධාවනයේ සවක? මීටර 100 වගේ කෙටි දුර ධාවනයේ සවක උපදේ. අපි ආරම්භ ගන්නෙ කොහොමද? අපි ආරම්භ ගන්නෙ කොහොමද? එළමයි අපි ආරම්භ ගන්නෙ කොහොමද? අවබෝධේ. අපි ආරම්භය ගන්නෙ ප්‍රධාන වශයෙන් කුදු ඇරඹුමේ. හරි කුදු ඇරඹුමේ ගන්න. මීටර 100 ධාවන තරගයක ආරම්භක වෙඩි හරණ පෙර ආතුව නෙවෙයි හරි වේලාවට පීඩක තරග ආරම්භ කළා. වෙඩි හරත් එක තමයි තරගය ආරම්භ කළේ. ඒකේ වැරද්දක් තියෙනවද? වැරද්දක් නැහැ. අපිට දෙන්න පුළුවන් විනිසුරු වශයෙන් ගන්න පුළුවන් තීරණය මොදේ? තරග ආරම්භයේ වැරදි ආරම්භ කරන කටයුතු කරන්න පුළුවන්. 14ට ගන්න පිළිතුරු අංග තුන. හරි? 14ට ගන්න පිළිතුරු අංග තුන. හරි. ඊට පස්සේ අපි අහමු 15 වෙනි ප්‍රශ්නේ. දුරබැලීමේ ඉසව්වේ ශිල්පීය ක්‍රමයක් වන්නේ පෙරියෝ බ්‍රයන් සතුරු පිම්බ එල්ලීමේ ක්‍රමය ස්ටඩල් ක්‍රමය. හරි. ඔයාලම දැනගන්න ප්‍රධාන වශයෙන් දුරබැලීම කියන්නේ මොනවා ඉසව්වද? පැනීම ඉසව්ව. හරි. දැන් පැනීම ඉසව්ව කියලා මම දන්නවා ප්‍රධාන වශයෙන් පැනීම දෙආකාර. නේද? මොනවා පැනීම දෙආකාර? What are the two types? මොනවාද? එකක් තිරස් පැනීම, අනිත් එක සිරස් පැනීම. තිරස් සහ සිරස් වශයෙන් උපදින පැනීම් දෙආකාරයි. පැල් සදාන වශයෙන් පැනීම් දෙආකාර. දුර පැනීම නිසා මේ ශිල්පීය ක්‍රමය අපෙන් අහන මොකද්ද කියලා. හරි. දුර පැනීම නිසා මේ ශිල්පීය ක්‍රමය මොකද්ද කියලා අපෙන් අහනවා. පහලෙන් අපෙන් අහනවා දුර පැනීමේ ශිල්පීය ක්‍රමය. පෙරියෝ බ්‍රයන් කතුරු පිම්ම ස්ටඩල් ක්‍රමය එල්ලීමේ. උදේ එල්ලීමේ ක්‍රමය කියන්නේ දුර පැනීමේ අපි යූස් කරන ශිල්පී ක්‍රම. ගන්න පිළිතුර 15 පිළිතුර අත තුන. එල්ලීමේ ක්‍රමය. එල්ලීමේ ක්‍රම. 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්න. බල 16 වෙනි ප්‍රශ්න. බල 16 වෙනි ප්‍රශ්න. 16 වෙනි ප්‍රශ්නේ නම් අපිට කියනවා. 16 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා. හොඳට බලන්න. මෙම රූපසටහනෙන් දැක්කෙන්නේ යගුලිය දැමීම ඉසව්වට අදාළ ශිල්පීය ක්‍රමයේහි සූදානම් වීමේ අවස්ථාව, පසුපසට ලිස්සීමේ අවස්ථාව, පශ්චාත්තරියව ජවීරියව. තමයි මේ රූපසටහන උඩට බැලුවොත් ඔයාලට පේනවා මේ යගුලිය දැමීම මොන අවස්ථාවද? අපෙන් අහන මේ පුතේ මොන ඉරියව්වද? පළවෙනි සූදානම් වීමේ අවස්ථාව තියෙනවා. පසුපසට ලිස්සීමේ අවස්ථාව, ජවීරියව තියෙනවා, පශ්චාත්තරියව තියෙනවා. මේ දැක්කෙන්නේ
ඒරයාාවද හොඳර මතතියක ජාව ඒරිය දාසට කල පිළිතුරුවන්ක හතර දාහතර ධාවර තරග අවසානයේදී ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා අවසන් රේඛාව ඇතුළත ධාරයේ ප්‍රථමයෙන් පසු කළේත්තේ ක්‍රීඩකයාගේ හිස කොටස කඳ කොටස ඉදිරි පාදේ දැ දැන් මේක හොඳ කොටසක් මේ හොඳ ප්‍රශ්නයක් බලමු දැකලා ඇති මල්ල ක්‍රීඩා සම්බන්ධව ඔලිම්පික් ගේම් වලම වල ධාවරී සංවර උදේ දැකලා ඇති තරග අවසන් රේඛාව මේ තරග අවසන් රේඛාව තියෙනවනේ අපිට කියන තරග අවසන රේඛාව තියෙනවා ක්‍රීඩකයා පුතේ මෙහෙ ඉඳන් එන්නේ හරි ක්‍රීඩකයා මෙහෙ ඉඳන් මෙහෙට එනවා මෙන්න තරග අවසන රේඛාව තේරෙනවද නේද පැහැදිලි නේද ඔන්න ඒ තරග අවසන රේඛාව හරි මේ තරග අවසන රේඛාව අවසන් කරද්දී මුදේ මේ තරග අවසන රේඛාව අවසන් කරද්දී මෙතනින් මෙහෙට එළියට එද්දී අවසන් රේඛාව පසු කරද්දී මුදේ ක්‍රීඩකයාගේ මොන කොටසද එළියට එන්න උනේ ඉස්සරෝ මොන කොටස එළියට මේකනද අපි පළවෙනි විදිහට ගන්න මුදේ ක්‍රීඩකයාගේ අපි කියනවා කවන්ද ඒ කියන්නේ කඳ කොටස එතන ක්‍රීඩකයාගේ කඳ කොටස ඉදිරියට ආවොත් මේ ඒකෙන් තමයි අපි ටාගට් කරන්නේ ගම්‍යමාන කරගන්නේ අන්න මේ ක්‍රීඩකයා තමයි පරම ජයග්‍රාහකයා ධාවර තරගයේ අවසාන ජයග්‍රාහකයා තෝරගත්තේ අවසාන රේඛාවේ ඇතුළත ධාරයේ ප්‍රථමයෙන් පසු කරන්න ඕන ක්‍රීඩකයාගේ කඳ කොටස බලමුද අපි කියන කවන්ද කඳ කොටස පැහැදිලි නේද රයිට් එකම පිළිතුර ගන්න 14 පිළිතුරු අංක 2 කඳ කොටස හරි නේද හරි ඔන්න ළමයි මේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් පැහැදිලි හරි ඉස්සරහට යමු ඊළඟ ප්‍රශ්න බලන්න ඊළඟ ප්‍රශ්න බලන්න 18 ධාවන අධ්‍යාසවල යෙදීම තුලින් ක්‍රීඩකයන් හට ලබාගත හැකි වාසියකි ධාවන අභ්‍යාසවල යෙදීම තුලින් ක්‍රීඩකයන් හට ලබා ගන්න පුළුවන් වාසියක් නෝ බලන්න එක කියනවා වේගයේ දියුණුවයි දෙක කියනවා ධාවන පියවරක නිවැරදි චලන රටාව හා රිද්මය දියුණු වීම තුන කියනවා ශාරීරික යෝග්‍යතාවයේ වර්ධනය වීම හතර කියනවා එහෙත් සියල්ලම දියුණු වීම මොකද ධාවන අභ්‍යාසවල යෙදෙද්දී ක්‍රීඩකයන් ලැබෙන වාසිය මොකද්ද වේගයේ දියුණු වෙනවා අනිවාර්යයෙන් වේගයේ දියුණු වෙනවා අනිවාර්ය වේගය දියුණු වෙනවා ස්පීඩ් එක සෙකන්ඩ් එක ධාවන පියවරක නිවැරදි චලන රටාව හා රිද්මය දියුණු වෙනවා අනිවාර්යෙන් දියුණු වෙනවා ශාරීරික යෝග්‍යතාවද කොහොමවත් ඉම්ප්‍රූව් වෙනවා ධාවන අභ්‍යාසවල නිරත වෙද්දී ඇක්ටිවිටි කරලා ප්‍රොබුදී අපෙන් අහනවා ඉහත සියල්ලම දිනවා ඒ තුනම ළමයි ඉම්ප්‍රූව් වෙනවා වර්ධනය වෙනවා ප්‍රධාන වශයෙන් මේ ආකාරයෙන් ධාවන අභ්‍යාසවලදීම හරි ඒවා ඇඩ්වාන්ටේජස් වාසි හරි දැන් 18 ගන්න උදේ පිළිතුරු අංක 4 18 ගන්න පිළිතුරු අංක 4 හරි නේද හරි 19 වෙනි ප්‍රශ්නෙට ළමයි අපි යමු බලන්න 19 වෙනි ප්‍රශ්නේ බලන්න 19 වෙනි ප්‍රශ්නේ හරි අපි දැන් ළමයි 19 වෙනි ප්‍රශ්නෙට 19 වෙනි ප්‍රශ්නේ අපි යමු බලන්න 19 වෙනි ප්‍රශ්නේ ඒ සහ B ක්‍රීඩකයන් උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ආකාරයේ රූප සටහනේ දැක්වෙනවලු මේ ක්‍රීඩකයන් දෙදෙනා අතුරින් A නිවැරදි B නිවැරදි A සහ B දෙදෙනාම නිවැරදි A සහ B දෙදෙනාම වැරදි මොනවද අපිට කියන්න බලන්න අපිට කියනවා A සහ B ක්‍රීඩකයන් උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ආකාරයෙන් මේ රූප සටහනේ දැක්වෙනවලු මේ ක්‍රීඩකයෝ දෙදෙනා අතරින් අපෙන් අහන්නේ කවුද වැරදි කවුද නිවැරදි කියලා අපෙන් අහන්නේ කවුද වැරදි කවුද නිවැරදි කියලා හරි දැන් ඔයාලමයි පේනවා A ක්‍රීඩකයා යන ආකාරය B ක්‍රීඩකයා යන ආකාරය උදේ මේ ඒරියාව දෙක මොකද වෙන්නේ නිවැරදි වැරදි වැරදි කියලා ගන්න වැරදි කියලා ගන්න හරි 19 එකට ගන්න පුතේ පිළිතුරු අංක 4 20 වෙනි ප්‍රශ්න බලමු 19 එකට ගන්න පිළිතුරු අංක 4 20 වෙනි ප්‍රශ්න නූතන ඔලිම්පික් ක්‍රීඩාවල ප්‍රවේශ ජාතික පියරේද කුබෝටි විසින් ආරම්භ කරලා තිබේ හරි ආරම්භ කරලා ඊට පස්සේ
අඳුරු ඔලිම්පික් යුගයේ ලෙස සැලකෙන්නේ ක්‍රිස්තුපූර 876 ක්‍රිස්තුආච 394 දක්වා. සී ආරම්භක ඔලිම්පික් උළෙලවලදී කාන්තාවන් හට තරඟ පැවැත්වීම තරඟ නැරඹීම බව තහනම් විය. හරි අපිට කියනවා ඉහත කරුණු අතුරින් නිවැරදි වන්නේ ඒ පමණයි බී පමණයි ඒ හා සී සියල්ල නිවැරදි. උදේ නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අපිට කියනවා ප්‍රංශ ජාතික පියරේද කුබෝටි විසින් ආරම්භ කරාලු. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඔව් ළමයි. නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රති ආරම්භ කරන්නේ පියරේද කුබෝටි විසින්. පැහැදිලිද? එතකොට 20ට ඒ ප්‍රකාශයේ නිවැරදි ගන්නවා. ඒ නිවැරදි. අඳුරු ඔලිම්පික් යුගයේ ලෙස සැලකෙන්නේ ක්‍රිස්තුපූර 877 දක්වා නැහැ. ආරම්භක ඔලිම්පික් උළෙලදී කාන්තාවන් හට තරඟ නැරඹීම පවා තහනම්. ආරම්භක ඔලිම්පික් උළෙලදී මුදේ කාන්තාවන් තරඟ නැරඹීම තහනම් වෙලා තියෙනවා. තරඟ නැරඹීම අවස්ථාවක් තිබෙන්නේ නැහැ කාන්තාවන්. අද මම දන්නවනේ ඔය ආරම්භයේදී ඔලිම්පික් ආරම්භනේ කොහෙද? 360 මතකයි නේද? 360 ආරම්භ. කොට ඒ සහ සී ගන්න දෙන්නේ වැරදි පිළිතුරු විදිය. ඒ සහ සී ගන්න නිවැරදි විදිය. ඒ සහ සී ගන්න නිවැරදි විදිය. විස්තර ගන්න පිළිතුරු අංක 3. 21 වෙනි ප්‍රශ්න අපි යමු. 21 වෙනි ප්‍රශ්න අපි යමු. තහනම් උත්තේජක භාවිතය නිසා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියට තහනම් උත්තේජක භාවිතය නිසා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියට ඇති කරනු ලබන බලපෑම එක ශරීරයේ නිරෝගීමත්ව තබා ගත හැකි වේ. දෙක ක්‍රීඩකයා ගෞරවාදරයට පත් වේ. 3 තරඟ තහනම් වලට ලක් වේ. 4 ක්‍රීඩක අයිතීන් ආරක්ෂා කරගත හැකි වේ. මේ තහනම් උත්තේජක භාවිතයත් එක්ක ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියට ඇති වෙන බලපෑම අපේ. මොකද තමයි තහනම් උත්තේජක භාවිතයත් එක්ක ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියට ඇති වෙන බලපෑම? මොකද තමයි ඇති වෙන බලපෑම? මොකද තමයි ඉල්ලන බලපෑම? ශරීරයේ නිරෝගීමත්ව තබා ගන්න පුළුවන්. මේ ශරීරයේ නිරෝගීමත්ව තබා ගන්න පුළුවන් ද අපිට තහනම් උත්තේජක භාවිත කරලා? ඒ බැහැනේ. ශරීරයේ නිරෝගීමත්ව භාවය අඩු වෙනවා. ඒද ක්‍රීඩා ක්‍රීඩකයා ගෞරවාදරයටපත් වෙනවා. එහෙනම් තහනම් උත්තේජක භාවිත කරාම ක්‍රීඩකයා අදාළ රටත් අපකීර්තියටපත් වෙනවා. අදාළ ක්‍රීඩාවත් අපකීර්තියටපත් වෙනවා. එතකොට ක්‍රීඩකයා ගෞරවාදරයටපත් වෙන්නේ නැහැ. ක්‍රීඩකයාට බැනුම් මහන්න වෙනවා. සමාජයේ තේනම් ඒ ක්‍රීඩකයා ළමයි කොච්චර දක්ෂ වුණා එයා තහනම් උත්තේජක භාවිත කරන්න දැන් වලන ඔසෙන් බෝල් ෂමේකා ඔසෙන් බෝල් ඔසෙන් බෝල් කියන්නේ ළමයි දක්ෂ එක් තේනම් මෙයා ළමයි තහනම් උත්තේජක භාවිත කරලා නා තමන්ගේ සහජ හැකියාව තමන් පෙන්වලා තමන්ගේ දක්ෂතාව දක්වලා තමන්ගේ රටට ගෞරවය කියලා තමන්ගේ ක්‍රීඩාව වල තමන්ට ගෞරවය කරා හැබැයි තහනම් උත්තේජක භාවිත කරාම ක්‍රීඩකයා ගෞරවාදරයටපත් වෙන්නේ හැලුවට ලක් වෙනවා. 4 ක්‍රීඩක අයිතිං ආරක්ෂා කරගන්න හැකි. තමයි තහන මුත්තේජය භාවිත කරාන ක්‍රීඩක අයිතිං ආරක්ෂා වෙනවා. ආරක්ෂා කඩේලයි. තරග තහනම් වලට ලක් වෙනවලු. තහන මුත්තේජය භාවිත කරාම තරග තහනම් වලට ලක් වෙනවා. අනිවාර්ය ලක් වෙනවා. බලපෑම. හරි. එහෙනම් පිළිතුර ගන්න. තරග තහනම් වලට ලක් වීම. 21 ගන්න මොදේ පිළිතුර අංක 2. සිකර ගන්න පිළිතුරු අංක 3. නේද 21 වෙනි ප්‍රශ්නේ බලන්න. යකඩ ඌනතාවයෙන් පෙළෙන අයෙකුට නොගැලපෙන ජීවන රටාවකි. යකඩ ඌනතාවයෙන් ඉන්න පුද්ගලයෙක් ළමයි නොගැලපෙන ජීවන රටාවක් උ. 1. ප්‍රධාන ආහාර වේලකින් පසුව පළතුරු ආහාරයට ගැනීම. 2. ගොටුකොළ වැනි පලා වර්ග සඳහා උම්බලකඩ හා දෙහි එක් කර ගැනීම. 3. ප්‍රධාන ආහාර වේලට පසුව තේ කෝපි වැනි පාන වර්ගයක් ගැනීම. 4. වෛද්‍ය උපදෙස් මත පමණක් යකඩ පෙති ලබා ගැනීම. 5. යකඩ ඌනතාවයෙන් පෙළෙන අයෙක් සඳහා නොගැලපෙන ජීවන රටාව. එක බලන්න ප්‍රධාන ආහාර වේලකින් පසු පළතුරු ආහාරයට ගන්න ඕනේ. ඒක ගැලපෙනවා. ප්‍රශ්නයක් නැහැ. ගොටු කොළ වැනි පලා වර්ගයක් සඳහා උම්බලකඩ වැනි දෙහි එක්තර ගන්න අනිවාර්යයි. ප්‍රධාන ආහාර වේලට පසුව තේ කෝපි වැඩි පාන වර්ග ගන්නවලු. දැන්
යකඩ ඌනතාවයෙන් පෙළෙන කෙනෙක් නම් ප්‍රධාන ආහාර වේලට පස්සේ තේ කෝපි පානය කරන්න හොඳද? යකඩ ඌනතාවය අතාරින්න අනිවාර්යෙන් ළමයි අපි ආහාර ගත් විගස ප්‍රධාන ආහාර වේලට විගස කිසිම වෙලාවක තේ කෝපි පානය කරන්නේ නැහැ. එතකොට පෝෂණයට ගැටලුවක් ඇති වෙනවා. පෝෂණය අවම වෙනවා. ගත සම්බල ආහාර වල වැඩක් නැති වෙලා යනවා. එවැනි සා ප්‍රධාන ආහාර පස්සේ ගමන් කිසිම වෙලාවක තේ කෝපි පානය කිරීම සුදුසු නැහැ. හරි එහෙනම් පිළිතුරු ගන්න 22 වෙනි පිළිතුරු අරගමු. 23 වෙනි ප්‍රශ්නේ. ආහාර කුඩා කැපලි වලට කපා සේදීම නිසා ආහාර කුඩා කැබලි වලට කපා සේදීම නිසා ආහාරවල පෝෂණ ගුණේ විනාශ වේ. ආහාරවල පෝෂණ ගුණේ විනාශ වේ. දෙක කියනවා ආහාරවල පිරිසිදු භාවය වැඩි වේ. තුන කියනවා ආහාරවල රසවත් බව වැඩි වේ. ආහාරවල ගුණාත්මක බව වැඩි තමයි ආහාර කුඩා කැබලි වලට කපලා සෝදලා ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ හරහා මොකද්ද සිද්ධ වෙන සංසිද්ධිය? ඒ හරහා මොකද්ද සිද්ධ වෙන සංසිද්ධිය? ළමයි ආහාරේ කුඩා කැබලි වලට කපා සෝදපම මොකද වලට දැන්? ආහාරය ගත්තත් පුතේ ආහාරය ඒවා ගන්නවා මේ ආශ්‍රිතව එයා සම්බන්ධ වෙලා තියෙන පටක වගේ ආකාරයේ. දැන් මේ තියෙන ඒවා ගන්න වම් බඩු වලයක් වෙන්න පුළුවන්, පත් වලයක් වෙන්න පුළුවන්, වැට කෙයිය වෙන්න පුළුවන්, වැට කොළ වෙන්න පුළුවන්, වැට කෙයිය වැට කොළ වෙන්න පුළුවන්. මේක කපලා අපි සෝදාවුවොත් තමයි මොකද වෙන්නේ? මේ තියෙන මේ ආහාරයේ තියෙන ගුණාත්මක භාවය, ඒ ආහාරයේ තියෙන පෝෂකාංග ටික මොකද වෙන්නේ? සේදිලා යනවා, අඩු වෙලා යනවා. හරි, එතකොට ආහාර කුඩා කැබලට කපාසේ දිවද ආහාරයේ තියෙන පෝෂණ ගුණය මොකද වෙන්නේ? ඩවුන් වෙන, අඩු වෙන. හරි, ඒ නිසා පිළිතුරු ගන්න 21ට පිළිතුරු අංක 1 ගන්න. 21ට පිළිතුරු අංක 1 ගන්න. රයිට්? 21ට පිළිතුරු අංක 1 ගන්න. 29 වෙනි ප්‍රශ්නේ. සොරි පුතේ 23ට ගන්න පිළිතුරු අංකේ. හරි නේද? 23 වෙනි ප්‍රශ්නේ. හරි 24 වෙනි ප්‍රශ්නේ බලන්න ඊට පස්සේ. ළදරුකට අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතු වන්නේ මාස 3ක් සම්පූර්ණ වූ විට, මාස 6ක් සම්පූර්ණ වූ විට, පළමු වසර සම්පූර්ණ වූ පසු මාස 4ක් සම්පූර්ණ වූ පසු. පුතේ අනිවාර්යෙන් අපි ළදරුකට ආහාර ලබා දෙන්න ආරම්භ කරන මොන වයස් සීමාවක්ද? එතකොට දන්නවද මොකද ප්‍රධාන වශයෙන් ප්‍රමාණය අවදි වෙනවා මොනවද මම නැවති කියනවා. පූර්ව ප්‍රසව අවදි. හරි. ඊට පස්සේ නවජාත අවදි. ඊට පස්සේ ළන්දරු අවදි. ඊට පස්සේ පෙර ළමාවිය. ඊට පස්සේ පසු ළමාවිය. පූර්ව ප්‍රසව අවදි කියුවේ දරුවා මව කුස තුල සිට කාල සීමාව. අවජාතයේ උපදේශන දින 28ක් දක්වා කාල සීමාව. අඳුර අවදි කියුවේ අවුරුද්දක් දක්වා කාල සීමාව උපදිනවා. පෙර ළමාවිය කියන අවුරුදු 2 අවුරුදු 5. අවුරුදු 6 ඉස්සරහට අපි කියන පසු ළමාවිය. පැහැදිලි. එතකොට මේ විදිහම අපි අවදීන් වර්ග කරා අපෙන් අහනවා ළදරුවකට අමතර ආහාර ලබා දෙන්න ආරම්භ කරන මොන වයස් සීමාව අනිවාර්යයෙන්ම ළදරුවකට ආහාර අපි දෙන්න ඕන ළදරුව අවදීන් මොන කාල සීමාවද මාස කීයක් සම්පූර්ණ වෙනවද මාස 6ක් සම්පූර්ණ වෙනවද අපි ළදරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කරන්නේ පැහැදිලිද ගන්න 24ට ගන්න පුතේ පිළිතුරු අංක 25 වෙනි ප්‍රශ්නේ විශේෂ පෝෂණ අවශ්‍යතා සහිත පුද්ගල කාණ්ඩයක් නොවන්නේ කිරි දෙන මව්වරුන්, ක්‍රීඩකයින්, ළදරුවන්, තරුණයින්. බලන්න අපිට කියනවා විශේෂ පෝෂණ අවශ්‍යතා සහිත පුද්ගල කාණ්ඩයක් නෙවෙයිලු. හරි නෙවෙයිලු. කිරි දෙන මව්වරු කියන්නේ තමයි විශේෂ පෝෂණ අවශ්‍යතා කියන කණ්ඩායම. කිරි දෙන මව්වරු හරි. දෙක බලන්න ක්‍රීඩකයන් අනිවාර්යෙන් පෝෂණ අවශ්‍යතාවය නැයි ශක්තිය අවශ්‍යයි ඕන ක්‍රීඩාව නිරතුරුවම ශක්තිය සීග්‍රයෙන් වැය වෙනවා ඒ නිසා හොඳ විශේෂ පෝෂණයක් තියෙන්න ඕන ක්‍රීඩකයන් අනිවාර්යයෙන් ළදරුවන්ට තමයි තියෙන්න ඕනද නැද්ද ළදරුවන්ට තියෙන්න ඕනද නැද්ද අනිවාර්යෙන් තියෙන්න ඕන ළදරු අර කායික වශයෙන් ශක්තිමත් වෙනවා දින ආහාර සම්බල ආහාර වේලා ලබා දිය යුතුයි හතර තරුණයි විශේෂ පෝෂණ අවශ්‍යතාවය ළමයි ඇති කණ්ඩායම තරුණයින් ගන්න බැහැ පෝෂණ අවශ්‍ය නැති නේද විශේෂ පෝෂණ අවශ්‍යතාව. නැහැ නිසා 25 ගන්න මේ පිළිතුරු අංක 4. ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ.
සිරුරේ නිපදවන අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ශරීරය අඩංගු ද්‍රව හා ලවණ වල සමතුලිතතාවය බැලන්ස් එක ඇති කරනු ලබන සයන්ස් ප්‍රශ්න විද්‍යා ප්‍රශ්න හදන් අදමයි ක්ලාස් එක කරන්නේ අපර අසනේ වෙන ඉන්නේ සාමාරුයි පොඩ ක්ලාස් එක කරන්න අද මම කලිනියේ ඩේට් එක අපේ සාදම පොන්ති නැත්නම් කොහොම හරි කරමු කියලා අපි ක්ලාස් එක දාලා තියෙනවා අමාරුයි ගන්නන්නේ කේචරේ ගන්නවා දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් පද්ධතිය කියන එක ගන්න ඕනේ සයන්ස් වලදී ඒක ගන්න. මම පද්ධතියනේ මේ ශරීරයේ පද්ධතිය මොනවද? බාහිස්රාවී පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. අපි කියනවා ඩයිජෙස්ටිව් සිස්ටම්. ඊට පස්සේ ප්‍රජනක පද්ධතිය. ඊට පස්සේ ශ්වසන පද්ධතිය. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය. ඊට පස්සේ ස්නායු පද්ධතිය. ආයි ආයි අස්ති පද්ධති. පද්ධති ගණනාවක එකතුවක් තමයි අපේ බොඩි එක. මේ ශරීරය සකස්ලා තියෙන පද්ධති ගණනාවක එකතුවක්. ප්‍රධානවනේ දෙක මේ විදිහට ගන්නවා. එතකොට අපිට කියනවා සිරුනේ නිපදවන අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ශරීරයේ අඩංගු ද්‍රව හා ලවණ වල සමතුලිතතාවය ඇති කරන්නේ කවුද කියලා අහනවා. සිරුර හරහා නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය බැහැර කිරීමත් එක්ක ශරීරයේ අඩංගු ද්‍රව ලවණ වල සමතුලිතතාවය ඇති කරන්නේ කවුද? වකුගඩ. කවුද? වකුගඩ. ඒ සත් පිළිතුර ගන්න 26ට පිළිතුර අප දෙයි. වකුගඩ. වකුගඩ. මෙතන අපි කියන මොනවද කියලාද? කවුරුමක් කියන මොනවද කියන්නේ වකුගඩ? වකුගඩ අපි තවමක් කියන මොකද්ද? රුක්ක. right රුක්ක හරි ඉස්සරහට යමු ඉස්සරහට යමු කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ කරන්නේ මුඛය තුලදී අණ්ඩස්ෝතය තුලදී ආමාශය තුලදී අක්පාව තුලදී එතකොට මේ ප්‍රශ්න අතිශයින් වැදගත් හොඳ ප්‍රශ්නයක් නියමත් නේ අහන ප්‍රශ්න අනිවාර්යයෙන්ම සාමාන්‍ය වැඩිපුර ප්‍රවණතාවයක් තියෙනවා මේ ආහාර ජීර්ණ පද්ධතිය डाइजेस्टिव सिस्टम आहार जीर्ण पद्धति सामान्य वैडीपुर प्रश्न मंगे आहार जीर्ण पद्धति सामान्य वैडीपुर प्रश्न हाँ प्रश्न आहार जीर्ण पद्धति कार्बोहाइड्रेट जीर्ण आरंभ कर ආහාර ජීර්ණ පද ඩයිජෙස්ටිව් සිස්ටම් එකත් මේවා දන්නවා අපි යම්කිසි ආහාරයක් මුඛය තුළට ගත්තම මොකද වෙන්නේ මුඛය විසින් තරහ කැබලි වලට කඩලා මොනවත් එකලා මිශ්‍ර කරන්නේ හේතයත් එක්ක මිශ්‍ර කරනවා හේතයත් එක්ක ඒ ආහාරය මිශ්‍ර කරලා අන්න සෝතිය දිගේ පුතේ කොහෙටද යවන්නේ ආමාශයට කරලා ආමාශයට කරලා අදාලන ආමාශයේ විශේෂය දන්න. ආමාශින ආමාශයේ විශේෂය. ඒක කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ මුලින්ම ආරම්භ වෙන්නේ. කොහෙද එහෙනම්? දැන් මම මෙතන කිව්වා. මොකද වෙන්නේ? මුඛයට ගන්න ආහාරයේ කැබලි වලට කඩලා ඒක මිශ්‍ර කරනවා ජීර්ණයේ පාසල මොනවද මොනවත් එකද මිශ්‍ර කරන්නේ? කේටයක්. එහෙනම් කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ ආරම්භ වෙනදී මුලින්ම වෙන්ද මුකේ මුකේ ප්‍රාත්‍යක මිශ්‍ර වෙන්නේ කේටයත් එක්ක මිශ්‍ර වෙනවා ඊට පස්සේ ආන සෝදේ හරහා ආමාශයකට වෙයි හරි බලන්න 27 ගන්න මේ පිළිතුරු අංකේ නම් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුලින්ම සිද්ධ වෙන්නේ මේ ගැන කියලා දුන්නා ඊළඟට යනවා 27 වෙනි ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නේ පුරුෂ ලක්ෂණ ඇති කිරීම ශුක්‍රාණු නිපදවීම වැනි ක්‍රියාකාරීත්වයන් ඇති කරන හෝමෝනයේ වන්නේ අපේ හෝමෝන දන්නවනේ ටෙස්ටොස්ටරෝන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් තයිරොක්සින් පුරුෂ ලක්ෂණ ඇති කරනවා පුරුෂ ලක්ෂණ ඇති කරනවා ශුක්‍රාණු නිෂ්පාදනය මේ සියලුම දේවල් මේ කාර්ය සංසිද්ධියේ ප්‍රදර්ශනය කරන මොන හෝමෝනද අපි අහන ටෙස්ටොස්ටරෝන් ඊස්ට්‍රජන් ඊට පස්සේ ප්‍රොජෙස්ටරෝන් තයිරොක්සින් දෙක පුරුෂ ලක්ෂණ ඇති කරන්නේ ශුක්‍රාණු නිෂ්පාදනය කරන්නේ මොන හෝමෝනෙන්ද ටෙස්ටොස්ටෙරෝන් ටෙස්ටොස්ටෙරෝන් සියතර ගන්න පිළිතුරු අංක 1 29
හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව දියුණු කිරීමට සුදුසු ක්‍රියාකාරකමක්. අපි මොනවද දන්නවනේ? පේශීමය දැරීමේ හැකියාව, නම්‍යශීලී භාවය, හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව, පේශීමය දැරීමේ හැකියාව, උලංගිතාවය, ප්‍රතික්‍රියා වේගය. එතකොට අපිට කියනවා හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව දියුණු කිරීමට සුදුසු ක්‍රියාකාරකමක්. යෝගී වියයා මීටර 30 වේගයෙන් දෙවීම වේගයෙන් විනාඩි 30කට වඩා වෙන. ඒතකොට හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව දියුණු කරන වඩා සුදුසු ඇක්ටිවිටි එක තමයි. අද අපිට ගන්න පුළුවන් වේගයෙන් විනාඩි 30කට වඩා දුර. ඒකේ මොකද අදහසනේ? අදහසනේ මොකද්ද? නිශ්චිත ටයිම් ලිමිට් එකක් දීලා ඒ කාල සීමාව තුළ හෘදයට දැරීමේ හැකියාව පුරුදු කරන්න, ප්‍රගුණ කරන්න, ඉම්ප්‍රූව් කරන්න මොකද වෙන්නේ? ආ ටයිම් එකක් දෙනවා. මේ ටයිම් එක තුළ මේ වේගයෙන් මේ විනාඩි ඇතුළත උඩට දුවන්න ඕන. විනාඩි 30කට අනිවාර්යෙන් දුවන්න ඕන. අඩු වෙන්න බෑ. අන්න අපි චෙක් කරනවා අපි හෘදයාස් දැරීමේ හැකියාව. එහර අපේ හෘදයාස් දැරීමේ හැකියාව මොකද වෙන්නේ? ඉම්ප්‍රූව් වෙනවා. හරිද? අර 29 ගන්න අපිට දුරව ගහත. හරි සරල ප්‍රශ්න උදේ හොඳට කියවලා තේරුම්. තේරුම්. ජිම්නාස්ටික් ක්‍රීඩිකා. ආ ජිම්නාස්ටික් ක්‍රීඩා සඳහා දිනු කරන අධීති යෝග්‍යතා සාධනද මම කියවන පේශී ශක්තිය නම්‍යතාවය වේගය දැරීමේ හැකියාව. ජිම්නාස්ටික් නම් අනිවාර්යෙන් තියෙනවා මොකක්ද? ජිම්නාස්ටික් කරන අනිවාර්යෙන් තියෙනවා යෝග්‍යතා සාධකය. අපි කියනවා නම්‍යශීලී භාවය. නැත්තම් නම්‍යශීලී භාවය නැත්තම් අපි කියනවා නම්‍යතාවය. මේ යෝග්‍යතාව අනිවාර්යෙන් ඉම්ප්‍රූව් වේ. හරිද? එනිසා පිළිතුරු ගන්න මොදේ ප්‍රශ්නේ 31ට 30ට පිළිතුරු ගන්න. ජිම්නාස්ටික් ක්‍රීඩා සඳහා දියුණු කරන යෝග්‍යතා සාධක කියන මොකද්ද? නම්‍යශීලී භාවය නැත්නම් නම්‍යතා. හරි 30ට තුර ගන්න. 30ට තුර ගන්න. 31ට පුද්ගලයෙකුගේ ශරීරයේ මේද නොවන පටකවල බලට සාපේක්ෂව පිළිදී මේද ප්‍රමාණය හඳුනනු ලබන පේශි ශක්තිය ලෙස ශාරීරික සංගතිය ලෙස ශාරීරික ස්කන්ධ දාර්ශකය ලෙස නිසින මෙම ලෙස පුද්ගලයෙක්ගේ ළමයි ශරීරයේ මේද නොවන පටකවල බරට සාපේක්ෂ පීති මේද ප්‍රමාණයට කියන නම අපෙන් මේද ප්‍රමාණයට කියන නම අපෙන් පැද මේද ප්‍රමාණය කියන නම අපෙන් ළමයි පුද්ගලයෙක්ගේ ශරීරය සාමාන්‍ය මේද නොවන පටකවල බරට සාපේක්ෂ තියෙන මේද ප්‍රමාණයට අපි කියනවා ඔකේද? ඔකේද? ශාරීරික සංගීතය. මොකද? ශාරීරික සංගීතය. 31ට ගන්න පිළිතුරු අංක 2. ශාරීරික සංගීතය. ඊළඟට අපි යනවා 31 වෙනි ප්‍රශ්නයට. පුද්ගලයෙකුගේ ශරීරයේ මේද නොවන පටකවල බරට සාපේක්ෂව පිහිටි මේද ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ යම්කිසි පුද්ගලයෙක් ගත්තොත් පුතේ පුද්ගලයෙක්ගේ ශරීරයේ මේද නෝන පටකවල බලන සාපේක්ෂව පිළි මේද නෝන අපි කියනවා මම කියනවා ශාරීරික සංගීතය. ඒ ප්‍රශ්නේ හරියි. 32 බාහිර හෘද සම්බාහනය ලබා දිය යුත්තේ පහත් සඳහන් කුමන අනතුර දායක අවස්ථාවේදීද? බාහිර හෘද සම්බාහනයක් දෙන්න ඕන මේ අතරින් මොන අනතුරු අවස්ථාවක් සිද්ධ වුණාමද කියලා අහනවා. හරි බලන්න ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ. අස්ථි භග්නයක් සිදු වූ විට විජාලනයේ වස විෂගත වූ වස ශරීරගත වූ විට නාඩි වැටීම නැවතියි. අපි බාහිර හෘද සම්බාහනයක් දෙන්න බැ අස්ථි භග්නයක් අස්ථි විනීමක් වුණා. විජාලනයේ පත් වුණාම වස්සාරීරගත වුණාම අපහසු පැවති නාඩි වැටීම නැවතිලා තියෙන අවස්ථාවක අපිට පුළුවන්න්න බාහිර හෘද සම්බාහනයක් පැහැදිලිව 32 ගන්න පිළිතුරු අංක 4. 33 ඔබගේ නැගණිය පාදයේ පිළිස්සීම නිසා කෑ ගැසෙමින් සිටින අවස්ථාවක ප්‍රථම ආධාරයක් ලෙස ඔබ ප්‍රථමයෙන් කරනු ලබන්නේ වාගේ නැගණිය වාගේ නංගිට පාදයේ පිළිස්සීමක් නිසාමයි කෑ ගහගෙන ඉන්නවලු වායතනි ෆස්ට් එයිඩ් කෙනෙක් විදියට වලන ප්‍රයිසස් ප්‍රථම ආධාර ගන්නවා නේද? ප්‍රයිසස් PRICES ප්‍රයිසස් ප්‍රථම ආධාර ගන්නවා නේද? ෆස්ට් එයිඩ්. ද ෆස්ට් එයිඩ් කෙනෙක් විදියට ප්‍රථම ආධාර කරුවෙක් විදියට ඔයා
ඒ අවස්ථාවේ පාදයේ පිදිස්සුණු අවස්ථාවේ දෙන ප්‍රථමාධාරය මොකද්ද? මුලින්ම දෙන ප්‍රථමාධාරය. ප්‍රථමයෙන්ම දෙක අපේ ගන්න. ෆස්ට් එකට දෙන්නේ මොකක් කරගෙන? අපි බලන්න. පිලිස්සුණු කොටස ජල කරාමයේ අල්ලලා ජලයෙන් සිසිල් කරනවා. පිලිස්සුණු කොටසට බෙහෙත් තෙල් ගලනවා. ඕමාරිකාසාරේ තුවාලයම තවරනවා. පිලිස්සුණු තුවාලේ දන් තාලේ කරනවා. ඒ පිලිස්සුණු අවස්ථාව ෆස්ට් එයිඩ් එකේ ප්‍රථමාධාර කරුකින් දෙන පළවෙනි ප්‍රධානම ප්‍රථමාධාරය තමයි පිලිස්සුණු කොටස ජල කරාමයට අල්ලලා ජලයෙන් සිසිල් කරන එක. තේරුණාද? තිස්තුනට ගන්න පිළිතුරු අංක එක. තිස්තුනට ගන්න පිළිතුරු අංක එක. ඊළඟට ළමයා කියනවා 34 වෙනි ප්‍රශ්නයට. 34 වෙනි ප්‍රශ්නය අපි අහමු. බලන්න 34 වෙනි ප්‍රශ්නේ. බලන්න 34 වෙනි ප්‍රශ්නේ. පොළොවේ බෑවුම් පෘෂ්ඨයක අලුතින් ඉරිතැලීම් ඇතිවීම. ගස්වල කඳ පැත්තකට පරවී යාම බෑවුම් වලින් හදිසියේ මඩ වතුර කාන්දු වේ. එහෙත පරිසර තත්ත්වයන් ඇතිවීම තුළින් සිදුවේ හැකි ආපදා තත්ත්වය වන්නේ පොළවේ බෑවුම් පෘෂ්ඨයක ළමයි අලුතින් ඉරිතලීම් සිදු වුණා. ගස්වල කඳ පැත්තකට පරවීමකට ලක් වුණා. ඊට පස්සේ අපිට කියන බෑවුම් වලින් හදිසියේ මඩ වතුර කාන්දු වේ. මේකෙන් පරිසර තත්ත්වයන් ඇති වෙන්නේ මොන ආපදාවක් අපිට පෙන්නුම් කරමින්ද කියලා අපි හරිද? එහෙනම් එතකොට පොදේ සාමාන්‍යයෙන් මේ සංසිද්ධියෙන් තෙක්වේම වෙන්නේ නායමක අනතුරු අඳවමි. පොළොවේ බෑවුම් පෘෂ්ඨයක අලුතින් ඉරිතැලීමක් සිදු. ගස්වල කඳ පැත්තකට බර වෙනවා. බෑවුම් වලින් හදිසියේ මඩ වතුර එනවා. මේ සියල්ල පොදේ අපිට පෙන්නුම් කරන්නේ නායම. පද නායමක් වශයෙන් ගන්න. එතනද 34ට ගන්න පිළිතුරු අංක තුන. පැහැදිලිද? right. ඊට පස්සේ 35 වෙනි ප්‍රශ්න. ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ශරීර බලයෙන් 3කට වඩා ජලය බැහැර වූ විට විචලනයට පත් වූ වාසය සැලකේ. ඒ අනුව විචලනයේ බලපෑමක් ලෙස සැලකෙනුයි. හෘදේ ක්‍රියාකාරී බවයි. එහෙම මුත්‍රානිපද වීම වැඩි වීම කාර්ය කිරීමේ හැකියාව අඩු වීම යන සියලුම සිද්ධි. ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී ශරීර බලය කියලා අපි කියන්නේ පර්සන්ටේජ් එකක් කියලා කියනවා 100%. 3කට වඩා ජලය බැහැර වුණා මොකද වෙන්නේ? විචලනයට ලක්. විචලනයට ලක්. විචලනයට කා ක්ලාන්තේ පව ඇති වෙනවා විචලනයට ලක්. මේ විචලන ලක් වීමත් එක්ක ඒ විචලනයේ බලපෑමක් ප්‍රධාන වශයෙන් ඉන්නේ මොකක්ද? සියලුම වල ආරම්භතුම විචාරණේ ලක් වෙනවා. මේත් එක්ක පුදේ කාර්ය කිරීමේ තියෙන කාර්යක්ෂමතාවය පුදේ. කාර්යක්ෂමතාවය පුදේ අඩු වෙනවා. හරි, කාර්යක්ෂමතාවය අඩු. යම් කිසි කාර්යයක් කිරීම හැකියාව පුදේ නැහැ. අවම වෙනවා, අඩු වෙනවා. වැඩි වෙලාවක් යනවා ඒ කාර්ය කරලා. හරි, ඒක තමයි ප්‍රධානම බලපෑම. 35ට ගන්න පිළිතුරු අංක තුන. ප්‍රශ්න 35ක් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි යමු 36 වෙනි ප්‍රශ්නයට. සන්ධියක ඇති අස්ථීන් නියමිත ස්ථානයෙන් ඉවත් වීම. සන්ධි. ඒ සන්ධි ගැන අපි දන්නවනේ සංවෘත භාග්‍ය. උළු සන්ධිය දන්නවනේ. ඔබගේ පන්ති දිගටම තියෙනවා. මම අන්තිමට කියන්නයි නෑ. ඔබදේ. ඔව්. දිගටම තියෙනවා. එක්සෑම් ඩේ එකම තියෙනවා. රයිට්. ඒ සන්ධි කියලා මම හිතන්නේ ගෝල් කෝර සන්ධි. විවාර තියේ සන්ධි. ගන්න. අපිට කියනවා සන්ධියක ඇති අස්තිය નિયમિત ස්ථානේ නිවතව. සන්ධියක් තිබුණොත් යම්කිසි සන්ධියක් තිබුණොත් ඒ සන්ධියේ තියෙන අස්තිය ඒ ස්ථානේ ඉවත් කරොත් අපි කියන මොකක් කියලා? මොකද කියන්නේ? මොකද කියන්නේ? අවසන්දි වීම. අවසන්දි වීම. අවසන්දි වීම කියන්නේ ඉතින් වෙන් වෙලා යනවා කියන අර්ථේ අවසන්දි වීම. සන්ධියක තියෙන අස්ති ඉවත් වෙලා යනවා. ඉවත් වෙනවා. අවසන්දි වීම. 36ට ගන්න පිළිතුරු අංක 37. එයා බී කණ්ඩායම් අතර වොලිබෝල් තරගයේදී කණ්ඩායම් ක්‍රීඩකයෙකු විසින් පිරිනමන ලද පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවතට ගිය අතර
එම අවස්ථාවේදී වී කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ස්ථානගත වීම නිවැරදි නොවීය. මේ අවස්ථාවේදී විනිසුරු විසින් ගත යුතු තීරණය වන්නේ ඒ කණ්ඩායමට ලකුණක් හා පිරිනැමීම ලබා දීම, බී කණ්ඩායමට ලකුණක් හා පිරිනැමීම ලබා දීම, දෙපිළටම ලකුණු ලබා නොදී ඒ කණ්ඩායමට පිරිනැමීම ලබා දීම, කණ්ඩායම් දෙකටම ලකුණු ලබා දී බී කණ්ඩායමට පිරිනැමීම ලබා දීම. දවල් අපි දන්නුනේ පිරිනැමීම ආකාර කියන 2 types. පිරිනැමීම ආකාර දෙකයි. උඩුවත් සහ යටියක්. උඩුවත් සහ යටියක්. උඩුවත් සහ යටියක්. නේ? උඩුවත් සහ යටියක්. අපෙන් අහනවා AB කණ්ඩායම් අතර වොලිබෝල් තරගයක් තිබුණා. A කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පිරිනමපු පන්දුවේ ක්‍රීඩා පිටින් ඉවතට ගියා. මොකද වෙන්නේ? ක්‍රීඩා පිටින් ඉවතට ගියා. B කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ ස්ථානගත වීමත් නිවැරදි නොවන. ඊට මොකද අපි කරන්නේ? පාව විසුරුන ගන්න තීරණය මොකද වෙන්නේ? A කණ්ඩායමට ලකුණක් දීලා පිරිනැමීමත් ලබා දීම හැකියාව. පැහැදිලිද? 34 ගන්න පිළිතුරු අංක 1. 38 වෙනි ප්‍රශ්න. විධීමට බාධා කරන අදහසින් රකින ක්‍රීඩිකාව කණුව සැලවීම හෝ කණුවෙහි වැදීම කරනු ලබන අවස්ථාවකදී ලබා දෙන දඬුවම වන්නේ. විධීමට බාධා කරන අදහසකින් ළමයි. විධීමට බාධා කරන අදහසකින් රකින ක්‍රීඩිකාව කණුව සැලවීම හෝ කණුවෙහි වැදීම කරනු ලබන අවස්ථාවකදී ලබා දෙන දඬුවම වන්නේ. 16 වමක් දෙනවද? 320 ගණනක් දෙනවද? 99 වමක් හෝ 100ක් දෙනවද? ක්‍රීඩිකාවන් දෙදෙනා අතර පන්දු උඩ දානවා. මොනවද මේ කරන්නේ? සමනෝමය විධීමට බාධා කරොත් යම්කිසි ක්‍රීඩිකාවක් කණුව සැලවීම හෝ කණුව වැදීම කරන අවස්ථාවකදී දෙනවා ප්‍රධානම ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි මොකක්ද? එක්ක දඬුවම් යවුමා එහෙම නැත්නම් විධීම. එක්ක දඬුවම් යවුමා එහෙම නැත්නම් විධීම. 34 ගන්න පිළිතුරු අංක 2. 39. හරි දැන් ඔයාලා දන්නවනේ ප්‍රධාන වශයෙන් තරගාවලි ක්‍රම දන්නවනේ විස්තර සාකච්ඡා කරලා දැන් අපි කියන දරගමු තරගාවලි ක්‍රම මොනවද? සාකල්ලි ක්‍රමය දැන් අපි කියනවා ලීග් ක්‍රමය කියලා කියන්නේ. සාකල්ලි ක්‍රමය ලීග් ක්‍රමය. ඔය ලීග් ක්‍රම මොනවද? IPL, ලංකන් ප්‍රීමියර් ලීග්, ඉන්දියන් ප්‍රීමියර් ලීග්, බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග්, පාකිස්තාන් ප්‍රීමියර් ලීග්, කැරිබියන් ප්‍රීමියර් ලීග්. ඔය ලීග්ස් ක්‍රිකට් ලීග්ස් ඕගනයිස් කරන්නේ ක්‍රිකට් ටෝර්නමන්ට්ස් ඕගනයිස් කරන ගොඩක් මේ ලීග් ක්‍රමය. හරි ඉස්සරහට එන දේ අපි දන්නවා මොකද්ද? බ්ලොක් පුසලා විස්ස විස්ස වලට අපේ ඒකත් දැන් සංවිධානයේ සෙලී ටෝර්නමන්ට් ක්‍රමය සාකල්ලි ක්‍රමය. හරි වැඩි මේ තමයි කියනවා මේක. ඊට පස්සේ පැරදි බින මොනු බින දැකීමේ ක්‍රමය මිස්ටර් ක්‍රමය ක්‍රම ගණනාවක් තියෙනවා. හරි 39 බලන්න. පාපන්දු තරගයකදී එක් පිළකට ක්‍රීඩා කළ හැකි උපරිම ක්‍රීඩක සංඛ්‍යාව 7 9 11 1000 පාපන්දු තරගයක නම් එක කණ්ඩායමකට එක පිළකට සෙල්ලම් කරන්න පුළුවන් උපරිම ක්‍රීඩකයෙක් ගන්න කීයද? එළමයි පාපන්දු තරගයක එක කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයෙක් කීයක් ඉන්න පුළුවන්ද? එළමයි කීයක් ඉන්න පුළුවන්ද? වැරදි කු. වැරදි කු. කීයද? 11. ඉස් නමේට පිළිතුරු අංක 3 40. අවසාන ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමි කර දෙමින් පසුගියදා නිමාවට පත් වූ දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලින් පැවැත්වු සත්කාර කරන්න. 2020 මුදේ 2019 දකුණු ආසියාතික ක්‍රීඩා තරගලේ පවත්වන්න මොන රටේද? නේපාලේ. 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 හරි. දැන් ওই ටික ළමයි පැහැදිලිද? සැට් එක දාන්න ඕනේ පැහැදිලිද කියලා? චැට් එකට දාන්න බලන්න වැඩි පැහැදිලිද කියලා? චැට් එකට දාන්න බලන්න වැඩි පැහැදිලිද කියලා? පැහැදිලිද? ඒ කොටස් ටික පැහැදිලිද? පැහැදිලිද ඒ කොටස් ටික? පැහැදිලිද? හොඳට තේරුණා සර්. ආයම් හරි. ඒක උනේ පුතේ ওই ටික ප්‍රධාන වශයෙන් මම කියන්න ඕන. හරි. දැන් අපේ ක්ලෑම් එක තියෙන දැන් මම මොකද දැන් මේ අවුරුද්දේ උදේ අපි කරාසෙමෙල එකක් අවසාන මාස සම්මන්ත්‍රණයක් මම ගිහින්. 2020 දැන් පන්දි පටන් ගත්තා. අවුරුදු 5 පන්දි කරනවා. විෂයන් පහක් තියෙනවා. භූගෝල විද්‍යාව, පුරස්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය ආචාර්ය අධ්‍යාපන, ප්‍රදේශ සංගීත සහ ඉතිහාසය.
විෂන් පහමුවන් කරන මම තමයි උගන්වන්නේ පහම. අපි channel එක තියෙනවා. අපි දැනට පුතේ දෙක කොටස පුතේ අද කරන්නේ නැහැ. හරි. ඒ විදිහට වෙන කොටසක් කොට විශාල වැඩි කොටසක් කරනවා. විශේෂ තියෙන class එක වෙනවා, paper class එක වෙනවා. මගේ නම් දෙක නැත්නම් අපි උත්සව නැත්නම් උත් අනිවාර්යයෙන්ම මට message එකක් දාන්න 076194 3589 number එකට. 076 194 3589 number එකට පුතේ දාන්න message එකක්. හරි. දැන් අද අනිවාර්ය මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයා පම්පිය ගැන දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔයා පම්පියට කලින් ගෲප්ස් එක නැත්නම් අනිවාර්ය මැසේජ් එකක් දාන්න. හරි. අනිවාර්ය මැසේජ් එකක් දාන්න. රයිට්. හරි. ඔය ඔය වැඩි තවද ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කර්ම කාරණා ටික. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. හරි. ප්‍රශ්න දෙන්න ඔබ chat එකට දාන්න බලන්න. ප්‍රශ්න දෙන්න chat එකට දාන්න. ප්‍රශ්න දෙන්නට chat එකට දාන්න. ඔන්න මම දිගටම පන්ති දෙකම තියෙන ක්ලාස් එක වෙනවා, පේ ක්ලාස් එක වෙනවා. සම්බන්ධ වෙනවා.